මතුවීම අනිවාර්යයි 2024 තුල ඒක කොහෙන්ද කියන එක පොඩ්ඩකට තියලා අනිවාර්යෙන් යම් සුවිශේෂී කාරණා 12ක් සපත වෙනවා 2024 දී මෙන්න ජ්‍යොතිෂයේ බලය 2032 රාත්‍රී 12ට හඳ උඩට පායලා තිනවා හරියටම මේ සිංහ ලග්නෙත් එක්ක ලග්නෙත් කියනවා සිංහ ලග්නේ ලංකාවේ ලග්නේ කියලා අපි කිව්වා කෝ යථාර්ථයක ඒ ලග්නේ හරහානේ අපි මේ ඊශ්‍රායලෙ මෙච්චර නිවර්දව කියන්නේ එක දිගට 2032 දෙසැම්බර් 16 වෙනිදා නැවතත් මේ මුළු රටටම දැනෙන්න කියන්නේ 2032 දෙසැම්බර් 16 රාත්‍රී 9:01ට ඔබ පහන පත්තු කරන්නේ බ්‍රහ්ම යෝගයෙන් බ්‍රහ්ම යෝගියක් ලැබපු වෙලාවක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි 2040 දී සමහර නායකයන් එනවා මෙහි දිවුරුම් දෙන්න ආසන්න තත්යකට එහෙ දිවුරුම් දීලා මෙහි පළවෙනි විසිට් එකට එන්න හදනවා ඒක ලීලා තියාගන්න දකුණේ නිල ගලයි කුඩුම්බි ගලයි කසා ගලටයි නයි ගලටයි ඊට පස්සේ අපි විශේෂතනක් කියනවා ඉතින් රාවණ අපච්ච නිසා ඇසළ මහ පෙරහැරවල හැදෙන්නේ අපි කතරගම ඇසළ මහ පෙරහැර හැදෙන්නේ මන්දෝදරි උත්තමාවිය කැඳවාගෙන ඉන්න පෙරහැර ඔය අලියැත්තු මරණය අපි කරුණා කළා කියනවා දැන් අපි මේ වැඩේට බහිනවා අපි ඔප්පු කරලා පෙන්වන්න මාස 6ක් ඇතුළතදී එක අහිංසක ඇතෙට්ට හරි අලියෙට්ට හරි හානි කළොත් එතන වැඩ සිටි මහරහතන් වහන්සේලා යනවා පිදු රන් ගලට අපි එතනින් දැන්ට නවත්තලා මේ ඉල්පෝය ඔබට සුවිශේෂී හැරුම් ලක්ෂයක් සහිත මොකද ලෝකයේ දෙසැම්බර් 28 වෙනිදා ඉඳන් සාමයේ පමණයි දකින්න කැමති. ආපහු කියනවා දෙසැම්බර් 28 ඒක පෙර සතියයි පසු සතියයි දවස් 15යි. දැන් ඔබතුමා මේ දින ගණන් කියන්නේ වගකීමෙන්ද කිසි බයක් නැතුව ඔබතුමා කියනවා. ඔබ එදත් ඇහුවා. දෙසැම්බර් 28. දැන් නටන්න නම් කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. ඇති නැටුවා බොරුකාරයෝ ටික. බොරුකාර 10ක් නිසා 2 කෝටි 20 ලක්ෂයකට හානියක් වෙන්න දෙන්න බෑ. 2024 දී අපේ රටේ ස්ථිරව නැගිටිනවා. සමහර විට මේ කතා කරන මම විතරක් වෙන්නේ නැති මේ වාක්‍ය කියන්නේ කමක් නැහැ. ඔබ කොස් ගහක් වැව්වොත් ඔබ වැවි යුතු තැන්වල මේ ගෙඩියන එක නවත්තලා නැහැ කොස් ගහ. ඒ DNA එක තාම දුවනවා. මතු වෙනවා ස්ථිරව. 2024 අවුරුද්දේ අතිශයම වැදගත් දෙයක් මේ කියන්නේ. ඒ මතු වෙන දේවලුයි මේ මතු වෙලා තියෙන දිමුලාගල හරහා ඇති වෙලා තියෙන චින්තනයයි මේ සියල්ල ඒකමතිකව ගොඩ එනවා. මම ඔබට තැන් ටිකක් කියනවා. ලාහුගල, කුඩුම්බිගල, නීලගල, කසාගල, නයගල, අරණගම්විල ඊළඟට අපේ මුල්ගිරිගල අපි කියන්නේ නම් කිඹුල් කිඹුලාගල කියලා. ඔබ දිඹුලාගල දැන්ට කියන්නේ අපි කියන්නේ කිඹුලාගල කියලා. හේතුවක් ඇතුව. පොළොන්නරුවේ මැද විශේෂයෙන් වනාන්තරය තුල ඊළඟ ඇලහැර බකමුණ විශේෂ සිද්ධියක් තියෙනවා. මේ 2024 මතු වෙන අහුගල අරලගම්විල වගේම විශේෂ සමග වැඩිම සම්බන්ධයක් තියෙන තැනක්. දුලාගල සෙල්ලිපිය මතු විච්ච හින්දා එතකොට මේ වගේ දැන් මතු විච්ච හින්දා මේක නිකම් මේ රැල්ලට වගේ යන හින්දා ඔබතුමා මේක 2024 මේ තව ස්ථාන ටිකක් මේ එක සෙල්ලිපියකට විතරක් අපි ඉඩ නෙමෙයි මේ සෙල්ලිපි තව ගොඩක් තියෙනවා විශේෂයෙන්ම රායන්ෙන් පටන් ගන්න තැනක අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ මේ සාමූහික යාත්‍රාවක් සාමූහික ප්‍රයත්නයක් ටීම් වර්ක් එකක් මේ වෙන්න ඕනේ මේ ටීම් වර්ක් එක නොවුනොත් අපි කොහෙන් හරි ඔබ නිතර ඇහුවා අද කවදාවත් නැතුව වගකීමෙන්ද වගකීමෙන්ද කියලා ඔව් අපේ දනුෂ්ක කුමේරා කියන්නේ සියල්ල කරන්නේ වගකීමෙන් මේ කොහෙද යා යුත්තේ කොහෙද හරි ලස්සන නැගිටීමක් උදා කරන පුදුම ඒ මදුවට අපේ රටේ වාදානවා ගුරුත්වාකර්ෂණ බලය අඩු කළ අපේ දනුෂ්ක මේ ලස්සන රටක පිබිදීමට අවශ්‍ය කරන සීලුම පාංග තියෙනවා සීලුම ආයුධ ටික තියෙනවා සීලුම ඉගෙනීම් සීලුම පුස්තකාල ටික තියෙනවා සීලුම ඇතුලේ බලය තියෙනවා අභ්‍යන්තරික ගම්මතාවය තියෙනවා ඉතින් නැගිටින්න බැරියයි ආයුබෝවන් දන ෂෝට්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝවන් අපේ දනෂ්ක. වෙනද වගේ මදත් අන්තර්ජාතික මනෝවිද්‍යා උපදේශක මානව හැකියා ප්‍රවර්ධන පුහුණු කර විදුහල්පති ජ්‍යොතිෂ උපදේශක ප්‍රවීණ ඉංග්‍රීසි දේශක දේශමාන්‍ය දීපාල් ගුණවර්ධන මහතා. එතුමාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පොඩි කාලයකට පසුව
ඔබතුමත් එක්ක අපි සාකච්ඡා ගණනාවක් කරා විශේෂයෙන්ම කුමේරා මූලික කරගෙන දැවැන්ත සාකච්ඡා ගණනාවක් දනුශ්‍රවස්තුලින් අරගෙන ආවා ඒ එකම දැවැන්ත පිබිදීමක් ඇති වුණා කියන එක රහසක් නෙවෙයි හැබැයි එතනින් එහාට මොකද වෙන්නේ සහ විශේෂයෙන්ම මේක විශේෂ සාකච්ඡාවක් වෙනවා අද පෝය දවස තුල මේ රට දැනුවත් කිරීම සහ ඔබ දැනුවත් කිරීම උදෙසා මේ අරන් යන සාකච්ඡාව මොන විදිහද අපේ දිවල් මහත්තයා අපි සාකච්ඡාව ආරම්භ කරමු අද පෝය දවසේ ඔබතුමා සුදු අතින් සැරසෙලා මම කියන්නේ හරි විශේෂ වැඩසටහනක් කියලා ඔබතුමත් සඳහන් කරා පෝය මූලික කරගෙන කතා කරන්න වචන දෙකක් තියෙනවා මුලින්ම වචන කිහිපයක් තිබෙනවා මේ පෝයත් එක්ක ඉල් මාසේ පොහොය කටින පින්කම් හැම තැනම දකින දකින ගම්බල මේ මහා පුණ්‍ය කර්ම සිදුවන අතරතුරේ තමයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ හොඳයි අපේ ධනුෂ්ක අද දවස සමස්ත සිංහල බෞද්ධ ලෝකේටම අපේ රටට පමණක් නෙවෙයි දැන් මුළු ලෝකේටම අයිති උතුම් වූ දර්ශනයක් අදහන අනුගමනය කරන සමස්ත ලෝක බෞද්ධයාටම වැදගත් වෙන ඉල් පොහොය අපි කොහොමද ඉල් පොහොය දැකිය යුතු වන්නේ අපි ඒක ආදර්ශයට ගත යුත්තේ කොහොමද අපි බලමු අද තමයි කටින මේ කටින කටින උත්සවයක් කරන්න පුළුවන් අවසාන දවස වශයෙන් සම්මත කරගෙන තියෙන අති උතුම් වූ ඉල් පොහොය දිනය එතකොට අපේ ධනුෂ්ක ඒ එකම අපිට මේ මහා බුද්ධ දේශනාව තුළ මේ මහා බුද්ධ අපේ ශ්‍රී ලංකා සකල ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වෙන්න බෞද්ධ දේශයක් වෙන්න බලපෑ දැවැන්තම ක්‍රියාවලියක් මේ පිටුපස තියෙනවා ඒ තමයි බුදුන් වහන්සේ සමග මහා රහතන් වහන්සේලා 69ක් එක මගක නොගින් මගවල් 61ක ගමන් කරමින් මේ බුද්ධ දේශනාව සබ්බපස්සකරණම් වලින් යුතු මේ මහා දැවැන්ත දේශනාව මේ ලෝකේ කරා බෙදා ගන්න පටන් ගත් ආරම්භ කළ සුවිශේෂී භාග්‍යවන්ත පුණ්‍යවන්ත පොහොය දිනයයි එතකොට අපේ ධනුෂ්ක අපි අංක විද්‍යාවේදී සමහර දරුවෝ ඉගෙන ගන්නවා බටහිර අංක විද්‍යාවක්. නමුත් ඔබ කවදාවත් සිතුවාද අංක 61 ේ තියෙන බලය අංක 61 අංක 61 කින් ඕනෑම ඕනෑම ව්‍යාපාරයකට අලෙවි ප්‍රවර්ධන ශේෂ්ත්‍රය අනිවාර්යයෙන්ම නැගී සිටිනවා උන්නතියකට සංවර්ධනයකට සාර්ථකත්වයකට එනවා. මොකද්ද 61? ලොකු ප්‍රශ්නයක්. අංක 61කින් 60 නියෝජනය වෙන්නේ මහරහතන් වහන්සේලා 69. ඕන බලන්න කොණ්ඩාංජ වප්ප බද්දි මහනම අසජි ඊළඟට යසකුළු පුත්‍රයා සහ ඔහුගේ යාළු 54 දෙනයි. ඒ 69 වූ මහරහතන් වහන්සේලා සමග අති උතුම් වූ බුදුරජාන් වහන්සේ සංඛ්‍යාවෙන් එකතු කළාම 61යි. ඒ 61 තනි අංකයට ගත්තම කීයද? අංක 7යි. අපි ලෝකෙම දන්නවා අංක 7 කිව්වම හරි අපි කියනවා හරි වාසනාවන්තයි කියලා. එන අපි මෙතනින් මේ ඉඟියක් දුන්නා දරුවනේ මේ දේශනා අහන මේ සාකච්ඡා අහන ඔබ අපි දන්නවා දිනෙන් දින යම් සංවර්ධනයක් සතුටක් සැනසීමක් දියුණුවක් ලබනවා කියලා ඔබේම එවන කමෙන්ට්ස් වලින් වෙන්න පුළුවන් අපි ඔබේ නාලිකාව තුලින් මේ රට වටා ඒ සම්බන්තා ගොඩනමී යනකොට අපිට ලැබෙන ප්‍රතිචාරවලින් එතකොට අපේ ධනුෂ්ක එහෙනම් අංක විද්‍යාව ගොඩනගෙන්න ඕනේ බටහිරත් එක්ක නෙමෙයි මම ඒක ටිකක් තදින් කිව්වද මන්ද තදින් කිව්වා අංක විද්‍යාව යම් කිසි මූලික මේ අහසේ පොළවේ සිද්ධ වෙච්ච දැවැන්ත සිද්ධියක ඒ රූපකාය අපි කියන සංකේතය නැත්නම් අංකය විය යුතුයි ඉන්සන්න අපි පළවෙනි ආරම්භයක් දුන්නා ඉල් මස පොහෝ දින අංක 61 යන ඔබේ වාසනාවන්ත අංකයක්. දීපල් මහත්තයා හරි අපූර්වයි දැන් මම සද්ද නොකර හිටියේ ඔබතුමා මේ සාකච්ඡා මාලාව තුළම අර යම් යම් සිද්ධීන් නිකන් පොඩි මේ ඉංගි බිංගි
අපි දනුෂ්ක මම මේ කියන කාරණෙන් පසුව අපේ ගෙවල් වල දරුවන්ට යම් විවරණයක් දෙන්න ඕන. මොකද්ද මේ විවරණය? දේවල් මහත්මයා මං හිතන්නේ මේ සාකච්ඡා මාලාව තුළ සමහර තැන්වල ඔබතුමා හරි ප්‍රබල ඉඟි ලබා දෙනවා. මේ ඉඟි තුළ සමහරු කල්පනා කරලා නියම් අතරමං වෙලා වගේ. මොකද මේ ඉඟි ලබා දුන්නාට පස්සේ මුළු මහත් ලෝකයක් සමහරක් වෙලාවට මේව ගැන හිතනවා. නිකන් අදත් ඔබතුමා එහෙම ඉඟියක් දෝ මුලින් මෙහෙම දීගෙන යන්නේ කියලා මට හිතෙනවා. अपे धनुष्क उब हरिट महरि उब उब तपि तेक मे उरे नूर गेटी मे राटे ताम वेदगत विधिट बलवत् विधिट दूरदर्शी विधिट इवागिम उब इताम प्रज्ञावंत विधिट तमय पटांगिन थियन्ने हेल विश्व तक्षलाव ए हेल विश्व तक्षलावट इल्पोय वेदगत कम मुकद्द किवोत ओन मन दैन मे तमय उत्तरे देन्ने मुकद अपि एक कटपाडमी गिरवसे कीन युगे अवसान कल युतुई इन अभी परीक्षण निरीक्षण सह पशु लसन गैंबुरु निगमन गण पुलवामेन ईलांग इलपोय वेदगात्कम थमय अपे धनुष्क अपमहा बुधुराजानन वहांसे नियत विवरण देनवा पे धनुष्क ईलांग मैत्री बुधुहांद्रो वेन ए महाबोसतानन वहांसेट कुहेद दिदेने मे सांकास्सपुरेदी අපි ඒ සංකාස්ස පුරේදී බුදුරජාණන් වහන්සේ සහ අප බුද්ධ ශාසනේ අනුබුදු හිමියන් අපි පැහැදිලිවම අනුබුදු හිමියන් කියන්නේ සරියුත් මහරහතන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේ සහ සරියුත් මහරහතන් වහන්සේ අති දීර්ඝ ගැඹුරු විශ්වේ ප්‍රඥාවෙන් පරිපූර්ණ වූ සංවාදයක් කරනව එතෙන්දී. මේක අහන් ඉන්න ඒ සංකස්සපුර වාසීන් පීති ප්‍රමෝදයටපත් වෙනවා. ඔය අතරින් එක්තරා කෙළඹි පුත්‍රයෙක් සුවිශේෂී තාත්ත කෙනෙක් පියාණන් කෙනෙක් තමයි නමින් සිරිවර්ධන. අපේ ධනුෂ්ක නුදුරු අනාගතයේදීම අපි නම්ගම් විද්‍යාත්මකව හදෑරිය යුතු වෙනවා. ये बौद्ध दर्शनी तेंगल संधान विने देवलुत इन पासु अपी हेल संस्कृति अणु गोडने गुनु नमगम अपिटे मूलिक मूल नमगम वलिन आमंत्रणे करन्न अपी उत्साह देरियुतु वेनो पाविच्चि करन्न उत्साह देरियुतु वेनो अपी इतनी अदहस करन्ने काटवत मे लोक अपी रटिंग एली आयट अगौरवयक करनवा नेमेई अपिट अयिति दे अपी करन यायितुई अद अनित लोके रटवल एदे लेसम करनवा අපි ඉදිරියේදී ඊශ්‍රායලයට එනවා. ඉතින් දැනට අර කතාවේ සිරිවර්ධන ඉතින් සිරි කියලා කිව්වම අපේ ජනස්ක අපේ ලංකාවේ මුල් නම ශ්‍රී ලංකාව. ඒ කියන්නේ විවිධාකාර නම් ගණනාවක් තියාගෙන අතරේ දැන් ටොලමෙලි එනවා සීලාන් කියලා. ඊට ඉස්සෙල්ලා තැබ්‍රෝපේන් ඉඳන් ගොඩක් නම් තියෙනවා. තව ගොඩක් තියෙනවා. ඔජදීප, වරදීප, මණ්ඩදීප, දැන් ලංකාදීප. एव त्यागन तमें विशेष देखट इन्े सिरी इतर अभी अदटत् श्री दलदा मालिगाव नो वे सिरी दलदा सिरी दलदा इतर अभी इतनी इंगिया दीगेन अरे नमे सिरी वड्डन कील फालीट परिवर्तने करें पसे तर्म कपिंग ऐत्तेनो ममे कियाने अतिशयन सूक्ष्म वे प्रज्ञावट ज्ञानेट हसुकर गति तुदया सिरी वड्डन की उम අපෙන් ඈත් වෙනවා නම් අපිට තිබෙන්නේ මොකද්ද? සිරිවර්ධන. ඒතර සිරිවර්ධන පියාණන්ගේ පුතාණන් ඒ මොහොතේ ඒ වෙලාවේ මහාන වෙනවා උපසම්පදා වෙනවා. පැවිදි බිමට ඇතුල් වෙනවා. ඒ පැවිදි බිමට ඇතුල් වෙන පස්සේ උන්වහන්සේට මේ අනාගත මෛත්‍රී බුදුහාඳුරන්ට තමයි මේ බෝසතාණන් වහන්සේ ලෙසින් සිවුරු දෙකක් ලැබෙනවා. දැන් අපි මේ කටින චීවර මාසෙනේ දැනුත් මේ කතා කරන්නේ සිවුරු දෙකක් සම්බන්ධයෙන්.
එතකොට මේ කුමාරයාට මේ බොසතන වහන්සේට ලැබෙන සිවුරු දෙකෙන් එකක් ඒ වෙලාවෙම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට ඉහළින් වියනක් මින් සකසනෝ දෙවනි එකෙන් ඒ බොසතන් වහන්සේම කපා කොටා පිළිවෙලට ඒ වියනේ හතර කොණින් ඒ සිවුරේ ඉතුරු කොටස් ටික හැඩකාර ලෙස එල්ලනෝ මේ දකින අපමහ ගෞතම බුදුහාඳුර ලෙසින් හෝ ගෞතම බුදුහාඳුර ලෙසින් හෝ ඔබේ නම්ගම් තියාගන්න මේ මහා සම්බුදු රජාණන් වහන්සේ දකින කවුද මේ උත්තමයා කවුද මේ අනාගතයේ සුවිශේෂ පුද්ගලයෙක්ද කියලා උන්වහන්සේගේ ඥාණයෙන් දකින. එතකොට අපේ ධනුෂ්ක උන්වහන්සේට පේනවා මේ අනාගතේ මේ මහා භද්‍ර කල්පේ පස්සෙනේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා මුලින්ම පළවෙනි බුදුරජාණන් වහන්සේ ලෙස කකුසඳ බුදුරජාණන් වහන්සේ දෙවෙනියට කොණාගම් බුදුරජාණන් වහන්සේ තුන්වෙනියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හතරවෙනියට අපමහා බුදුරජාණන් වහන්සේ මේ ගෞතම නැත්නම් ගෞතම බුදුහාඳුරුව ඊළඟ පස්වෙනියට මෛත්‍රී බුදුහාඳුරුව මේ අනාගත මෛත්‍රී බුදුහාඳුරුවන්ගේ බීජාංකුරය බොහෝසත් අවදීයේ එතකොට උන්වහන්සේ නියත විවරණ දෙනවා මේ මහා පිරිස් ඉදිරියේ මේ තමයි අනාගත මෛත්‍රී බුදුහාඳුරුව කියලා ඉල් පොය දවසේ නියත විවරණ දෙන මේ මහා බුද්ධ ශාසනයේම සුවිශේෂී දෙයක් එසේනම් අපේ ධනුෂ්ක ඔබේ ගෙදර දරුවාට තරුණ දරුවාට අද දවස යොදා ගන්න මේ හෙළයේ තිබ්බ දෙයක් මේ අපි කියන්නේ හෙළයේ මහා සංස්කෘතික අංගයක් වශයෙන් තමයි එදාට පුංචි උත්සවයක් ගෙදර තියෙනවා ගෙවල් කිහිපයක් එකතු කරලා තියෙනවා ඒ දරුවන්ට වැඩිහිටියන් විශේෂයෙන් මම මේ දෙක කියන්න ඕනේ අපි සිංහල අලුත් අවුරුද්දට අවුරුදු මෙහෙම අපි ආශිර්වාද කරන කෙනෙක් අවුරුදු 120ට 220ක් ආයු බොහෝ වේවා කියලා අපේ ධනුෂ්ක අපේ කිරි කෑ දෑ මුත්තා හත්මුතු පරම්පරාවෙන් අවසාන කෙනා එයා සාමාන්‍යයෙන් ගේකට අකුරු කියවන්න එනවා එයා සාමාන්‍යයෙන් උත්සවයක ප්‍රධාන ආරාධිතය ලෙස එනවා එතකොට ඉස්සර අපේ කාලේ තිබිලා තියෙනවා ඒ මහා කිරි කෑ දෑ මුත්තා අවුරුදු 220ක් පමණ ආසන්න වයසක් තියෙනවා එතකොට ඒ එතුමා ඔළුවට අත දීලා නීත විවරණ දෙනවා ඔළුවට අත දීලා අර බුදුරජාණන් වහන්සේ ඒ මහා නීත විවරණ නෙමේ දරුවාට කියන උඹ අනාගතය හවලා වෙන්නේ කියලා විවරණයක් දෙනවා ඇයි ඒ ජ්‍යොතිෂයෙන් බලනවා නිමිත්තෙන් බලනවා අංග ලක්ෂණ විද්‍යාවෙන් බලනවා මොන තරම් අපූරු මේ ගැට ගැහිච්ච ලස්සන සංස්කෘතියක් තිබිච්ච දේ කඩන්න නම් ලෑස්ති වෙන්න පාපහු ඔබේ දරුවාට අද දින ඔබ ආදරෙන් හිසාත ගාලා අද පොයේ දවසේ වැළඳගෙන තුරුළු කරගෙන තම දරුවන්න පුතේ උඹ මෙන්න මේ ජීවිතේ ජය ගන්න විශිෂ්ටයෙක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අම්මේ තාත්තේ ආච්චි සීයේ ඒ වගේම වැඩිහිටි උනත් ප්‍රාර්ථනා කරන්න ඒ වගේම තමයි බිරිඳ ස්වාමියාට ප්‍රාර්ථනා කරන ඔබට යහපතක් වේවා ස්වාමියා බිරිඳට ප්‍රාර්ථනා කරන්න ස්තුති අද දවස මොකද්ද අද දවස ඉල් පොයේ දවසේ අද දවස මෛත්‍රී බුදුහාඳුරන්ට අනාගතේ පත් වෙන මෛත්‍රී බුදුහාඳුරන් නියත විවරණ දීපු දවස එහෙනම් මේ පොයේවල් වල තියෙන වැදගත්කම අන්න අපි නියම විදියට කුමීරා හරහා ඔබේ හෙළ විශ්ව තක්ෂලාව හරහා දැවැන්ත තිබුණු නියම අර්ථය ගනල්ල දෙනවා ඒ වගේම තමයි අපේ ධනුෂ්ක අනුබුදු හිමියන් ලෙසින් මහා ධර්මය සුරකීමට මහා සරියුත් හාඳුරුව පුදුම උත්සාහයක් ගත්තා ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේම දකුණත් සව් වූ ඒ මහා රහතන් වහන්සේ අපේ සරියුත් මහරහතන් වහන්සේ පරිනිර්වාණය වෙන්නෙත් මේ ඉල් පොයේ දවසේ එතකොට ධනුෂ්ක හිතන්න අපි පොයක් අල්ල ගන්න අවබෝධ කරගන්න විදිහ අදින් පස්සේ වෙනස් වෙන්න ඕනේ ඒ වෙනස ඒ දකින කෝණ අපි
තරමක මේ පතුරවා ගන්න ඕනේ මනස් තුල දර්ශනාත්මකව නැත්නම් අපි හව් වෙනවා සුද්ධ අපිට දාපු ක්‍රමයට මේක පන්සල් යාම ඉතා වැදගත් දෙයක් නමුත් අපි යාන්ත්‍රික වෙලා අපි අරමුණු කරගත්ත ඥානය අපිට එනවද අපි මේ පන්සල් භූමියේ උතුම් පොයේ දවසේ පාගන්නේ ඉල් පොයේ දවසේ අද මෙන්න මේ කාරණා ටික තියෙනවා අන්නේ කාරණා අපි මනසට කාවද්දගෙනයි අපි පොයේ සිල් ගන්නෙ එතකොට තමයි අර විශ්වය රැස්ලා තින අමුතු ශක්තියින් තිනවා ඒ ඒ මාසෙට ගත හැකි ඒ ඒ දවසට ගත හැකි පොය ඉමින් චන්ද්‍රයා උඩට මතු වීගෙන එනකොට මේ ශක්තිය මේ සක්‍රීය වෙන ශක්තියක් මේ අපිට ඒක ගන්න පුළුවන් විදිය තියෙනවා දනුෂ්ක ඒ වගේම ඒ කොටසට මේ මාසය කටින චීවර මාසය නිසා තපුංච දෙයක් කියන අපේ දනුෂ්ක එකතු කරන අවසාන කොටසට මේ සියල් අතරේ අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේව මේ මොහොතේ පොඩ්ඩක් මතක් කරනවා ඒ තමයි අපි කලින් ඔබේ වැඩසටහනකදී යම් ඉඟියක් දුන්නා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිවුර උන්වහන්සේ ඇඳ සිවුර අවසානයේදී බුදුරජාණන් වහන්සේගෙන් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ අන්ද වනයේදී ලැබුණේ උතුම් සිවුර ඇඳගනිමින් තමයි උන්වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාවත් කරන්නේ ඉතින් අවුරුදු 120ක් ජීවත් වූ ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිවුර අදටත් තියෙනවා දනුෂ්ක ඒ තියෙන හේතුව උන්වහන්සේගේ දේහය ආදාහණය වෙන්නේ අනාගත මෛත්‍රී බුදුහාඳුරුවන්ගේ අත්ලේ පරිස්සමින් බලන්න ඕනේ දැනුත් කියන්නේ කසාවතක් නොහොත් චීවරයක් ගැන කිව්වේ එතකොට සංකස්සපුරයේදී නියත විවරණ ලැබෙන්න මොහොතකට ඉස්සෙල්ලා ඒ මහා බෝසතන් වහන්සේ දන් දුන්නේ සිවුරු දෙකක් එතකොට දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇඳගෙන ඉන්න සිවුරත් බුදුරජාන් වහන්සේගේ සිවුර අපි තාම නිවීමෙන් ඉවසීමෙන් දුරදර්ශිය බැලුවොත් මේ මහා කාශ්‍යප වචනය අපේ රටේ තැන් කීයක කියවෙනවද අපි ගියොත් ගාල දිස්ත්‍රික්කේ බෙන්තොට ඒ සුවිශේෂී පන්සල ගලපාත ඒ ගල් වලින්මයි පාෂාණ වලින්මයි නිර්මාණය කළ තින ඒ විහාරස්ථානයේ වයස අවුරුදු 2000කට වඩා වැඩි එතකොට ඔව් එතකොට ඒ මහා විහාරස්ථානයේ ගලපාත තැන්පත් කළ තින දේ මොකද්ද අති සුවිශේෂී දෙයක් අපේ දනුෂ්ක ඒ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ඔබේ රටේ මේ ශ්‍රී ලංකාවේ මේ උතුම් ධර්මද්වීපේ මෙන්න එක්තරා පන්සලක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා ඔබ ගිහිල්ලා වඳින්න එකවරක් අවම වශයෙන් බලන්න මොකද්ද වෙන්නේ කියලා ඒ වගේම අපි දිමුලාගල මේ කාලය තුල සෙල්ලිපියක් ගැන කතා කරමින් ඉන්න යුගයේ දිමුලාගල උඩට උඩට යනකොට කාශ්‍යප වචන කියවෙනවා කාශ්‍යප පොකුණක් තියෙනවා ඒ කාශ්‍යප ජල පොකුණේ ජලය ගැන තාමත්ම වටිනා ඖෂධීය ජලය තියෙන්නේ මේ අවදි වෙන්නේ මොකද්ද ඒ වගේම අපේ දනුෂ්ක සීගිරියට අපි සීගිරි කාශ්‍යප කී 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 යන ඒ බොලඳ යුගයෙන් අපි උඩට එන්න ඕනේ. මොකද එතන කාශ්‍යප නම කවදා හරි අපි දැනට කියන්නේ නැහැ. මොකද අපි ඉදිරියේදී කියනවා ලංකාවේ 2024 වෙන වෙනසට පොළොවෙන් මුහුදෙන් අහසෙන් වෙන දේ අපි පැහැදිලි කරනවා. ඒ නිසා දැන්ට ඉඟියක් දෙනවා මේ සීගිරි ගල සහ ඉදිරියේ තියෙන පිදුරංගල ලේසි මාසු හුවමාරුවක් නෙමේ කරගත්තේ ලේසි පහසු හුවමාරුවක් නෙමේ කරගත්තේ එතන වැඩ සිටි මහරහතන් වහන්සේලා යනවා පිදු රන්ගලට අපි එතනින් දැන්ට නවත්තලා මේ ඉල්පෝය ඔබට සුවිශේෂී හැරුම් ලක්ෂයක් සහිත බොහෝ දිනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ අද පොයේ දවසේ උදේ පාන්දරම පොයේ තියෙන වැදගත්කම වගේම විශේෂම අභ්‍යාසයකට ඔබතුමා ලබා දුන්නා ඒක එක්තරා විදිහක ආගම දහම මූලික කරගත් අර මනෝවිද්‍යාත්මක අභ්‍යාසයක් කියලා මට හිතෙනවා ගෙදර ඉන්න වැඩිහිටියෝ ළමයින්ට දෙන්න ඕනි අවවාදයක් වගේම විවරණයක් නේද අනිවාර්යයෙන්ම අපේ දනුෂ්ක එය සම්ප්‍රදායිකව ඉදිරියට ගෙනියන්න ඒක ඉල් පොයේ කියන්නේ දැන් අපි බැලුවොත් එහෙම
ඉල්පොහය තුල සෞරග්‍රහණය නැත්තම් අපි හිතමුකෝ මේ සෞරග්‍රහ මණ්ඩලයේදී ඒක අමතර ශක්තියක් මේ පොය 12ක් කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි මේ සූර්යයයි සූර්යයයි පෘථුවියයි එහා කෙළවරි ඉන්න චන්ද්‍රයා එතකොට සූර්යාගේ සියලුම ශක්තිය මේ චන්ද්‍රයාට වැටිලා තමයි අපි පොළොවට එන්නේ මේක අපි ඉදිරියේදී විස්තර කරමු හරිම විද්‍යාත්මක බලවත් දෙයක් අර ඉවලෙදි තමයි අපේ ධනුෂ්ක අපි පෘථුවියේ මැද්ද ඉන්නවා අපේ දකුණු පැත්තේ චන්ද්‍රයා ඉන්නවා අපේ වම් පැත්තේ සූර්යයා ඉන්නවා චන්ද්‍රයා පොඩි වුණත් අපිව අදින ගුරුත්වාකර්ෂණ බලය හරි විශාලයි එයා ළඟ ඉන්නේ එතකොට එදාට ජලය වුණත් මුහුදේ දෙපැත්තට සමබර වෙලා බලන් ඉන්නවා කවුද වැඩියෙන් මේ අදින්න කියලා වඩදිය බාදී කියලා අපි දැන්ට අහලා තිනවා නමුත් මිනිසුන්ගේ මනසේදී අර දෙපැත්තෙන් අදින නිසා හරි සංයමයක් සහිත කාලයක් එනවා මේ පොය දවසට ඒ සංයමයක් සහිත කාලය කියන්නේ එදාට ඔබ විශේෂයෙන්ම මේ ආගම දහමට යොදවලා තියෙන්නේ මේ සංයමින් ප්‍රයෝජන ගන්න මොකද ඉන් පස්සේ රාත්‍රි කාලේ 12න් පස්සේ මේ චන්ද්‍රයා අපින් පසු කර යනකොට අන්නෙතන අසම්බරතාවයක් ඇති වෙනවා. ඒ අසම්බරතාවෙද විවිධ සිතුවිලි තා දැඩි සහ ආවේග සහිත සිතුවිලි එනවා රාය 12න් පස්සේ. ඕක වළක්වන්න එදා දවස පෙහෙවස් සමාදන් වෙනවා, හොඳ වැඩ කරනවා, පුණ්‍යවන්ත වැඩ කරනවා. ඉතින් මේක ඉතාම ලස්සන සංස්කෘතික දෙයක්. වෙන රටකට පොය ෆුල් මූන් ඩේ එකක් අපිට එහෙම නෙමෙයි. මේ මාසෙට ඇති පොහේ වැදගත්කමක් සමග අපිට චිත්‍රයක් මනස තුලම වුණා. ඒ චිත්‍රය ලේසි පාසු දෙයක් නෙමෙයි අපිට සංසාරික හුරු දෙයක්. ඒ තුලින් නැගෙන්න ආව ශක්තියෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් ධනුෂ්ක මේ ජීවිතේ අපි ඉන්නේ කොහෙද යා යුත්තේ කොහෙද හරි ලස්සන නැගිටීමක් උදා කරන පුදුම ඒ මදුවට අපේ රටේ වා දානවා ගුරුත්වාකර්ෂණ බලය අඩු කළා අපේ ධනුෂ්ක මේ ලස්සන රටක පිබිදීමට අවශ්‍ය කරන සීලුම පාංග තියෙනවා සියලුම ආයුධ ටික තියෙනවා සියලුම ඉගෙනීම් සියලුම පුස්තකාල ටික තියෙනවා සියලුම ඇතුලේ බලය තියෙනවා අභ්‍යන්තරික ගම්මතාවය තියෙනවා ඉතින් නැගිටින්න බැරියයි ආගම සංස්කෘතිය මේ සියලු දේවල් මූලික කරගත්තට පස්සේ අර වැදගත් දෙයක් වගේම හරවත් දෙයක් තමයි ලැබෙන්නේ අනිවාර්යෙන් අපි ඒත් එකම කතා කරද්දී අර ඔබතුමා කිව්ව දේ මට අර මනෝවිද්‍යාත්මක පැත්තෙන් ඔබතුමා ගුරුවරයෙක් හින්දා මෙන්න මෙහෙම දේකුත් මටත් හිතුණා සමහරක් වෙලාවට දෙමව්පියෝ ළමයින්ට වර්තමාන සමාජය තුළ අර නෙගටිව් විදිහට කතා බහ කරන එක වෙනස් වෙලා ඔබතුමා කියනවා වගේ පොසිටිව් විදිහට නියත විවරණයක් දෙමව්පියෝ දුන්නොත් ඔබ මෙතන දෙන්න ඒ තුල වෙනම චිත්ත බලයක් ඇති වෙනවනේ අනේ අපේ ධනුෂ්ක මේ දෙක කිය යුතුමයි සීල බුදුවරුන්ට පළමුව විවරණ දෙන්නේ කවුද අම්මවරුන් සියලුම බුදුවරුන්ට අම්මවරුන් පළමුව විවරණ දෙන්නේ අපි අහලා තියෙන කතාවේදී අපේ ධනුෂ්ක අපිට කියලා තියෙන අපි සාර අසංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය මුල්ලේ පාරමිතා පිරුවා කියලා ඒක එතරම්ම සාධාරණ නෑ ධනුෂ්ක අපේ ධනුෂ්ක අපි 20 අසංක කල්ප ලක්ෂයක් අපේ බෝසතන් වහන්සේ පිරිම් පිරුවා. දා මාතුපෝසත ජාතකයේදී නැව කැඩිලා මුහුදේ අතරමං වෙලා ඉන්නකොට මේ කරට අරගත්ත අම්මව කොහේ හතර දිසාව බැලුවත් තෙරක් පෙනෙන්නේ නැහැ මුහුදමයි. උන්වහන්සේ කරේ තියාගෙන මෙන්න මේ පීනගෙන යනවා. ගොඩ බිමක් ලැබෙන තෙක්. අන්න ඔය වෙලාවේදී තමයි අපේ දර්ශක මේ අපේ සැකස්මක් තියෙනවා මේ විශ්වයේ මේ පෘථිවියට අදාළව මේ අපි එකට මගුල් සක්කුල නැමැති ගෞරව නාමයක් දෙනවා බුදුන් උපදින හින්දා. ඒතොර මේ චක්‍රාවාටය තුල අප සූර්යයා හා සැබැඳි මේ 31 තලයෙන් සූර්යයා බැඳි 31 තලයක් තියෙනවා. ඕනෑම සූර්යෙක් එක බැඳිච්ච. ඒතොර අපි ඉන්නේ පස්වෙනියට. සතර අපායන් උඩ පස්වෙනියට ඉන්නේ දිව්‍ය ලෝකයේ අතර. එතකොට අපි පස්වෙනියට ඉන්නේ. ඒ පස්වෙනියට ඉන්න මේ ලෝකයේ තුල මෙහෙම කිසියම් සුදුසුකම් ලැබිය හැකි උතුම් වූ දරුවෙක් තමන්ගේ මව හෝ පියා හෝ දෙදෙනාම මේ විදිහට කරේ තියාගෙන වැඩ කරනකොට ඉහළ බ්‍රහ්මතල වලින් බැල්ම හෙලනවා. එහෙම බැල්ම හෙලලා තමයි මේ මහා සුවිශේෂී ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒ මුහුද පවා ලංකලා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මුහුදේ ඈතට යන්න තියෙන දුර අඩු කළා කියලා. එතකොට අපි මේ විදිහට බලාගෙන යනකොට අවසානයේදී එගොඩ කරපු අම්මාව
ජීවිතය බේරාගත් අම්මා විවරණයක් දෙනවා පුතේ උඹ බුදු වෙයන් ඉතින් අපි බලන්න ඕන ධනුෂ්ක බුදු වෙයන් කියන එක වටහා ගන්න දරුවා ඒ බුදු වීම කියන එක පිළිබඳ යම් අවබෝධයක් තිබිලා තියෙනවනේ නැවතත් මං කියනවා අපි පරිස්සමින් තේරුම් ගමු පුතේ උඹ බුදු වෙයන් කියුවම බුදු වෙනවා කියන්නේ මොකද්ද කියලා ඇහුවේ නැහැ බුදු වෙනවා කියන්නේ මොකද්ද කියලා අහලා ලියලා නැහැ අපේ පොත්වල ඒක නිසා අපි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ යමක් දැන සිටි සමාජයක් හරියට නිකන් මේ ඉල් පොහොය මේ බුදුහාඳුරන්ගෙන් පස්සේ අපි ඉල් පොහොයන්නේ මේ අපේ භාග්‍යවත් වූ උතුම් වූ බුදුරජාණන් වහන්සේලා විසින්ම සැකසූ මේ පොය 12ක් තියෙන්නේ එතකොට හරි ලස්සන ගැලීමක් නොවේද මේ මොනතරම් අසිරිමත්ද ඉතින් අර මනෝවිද්‍යාව තුල ඔබට කියන්න ඕනේ අපිට බටහිරින් කියනවා තෝමස් වෙල් ඇඩිසන් තාම අසරණ වෙලා පාසලෙන් එළවන ලියුමක් එවනවා ඒ ලියුමේ තියෙන මේ ළමයා අති අදක්ෂයි ඒ කියන්නේ මැටි ඒක සරල වචනෙන් කියනවා නම් සුදුසු නෑ නමුත් කියනවා නම් මෙයාව මේ පාසලෙන් අයින් කරනවා මෙයාට මේ පාසල සුදුසු නෑ නමුත් අම්මා මේ ලියුම කියවන්නේ විවරණ දෙන ආකාරයෙන් අන්න විවරණ දරුවට ඒ වෙලාවේ අකුරු බෑ දරුවා මේ ලියුම අම්මට දෙනවා අම්මේ විදුහල්පතිතුමා දීපු ලියුම මේ අම්මා කියවන්නේ මගේ පුත් ඔබේ පුතා දක්ෂයි ඔබේ පුතාට මේ පාසල සුදුසු නෑ ඉතා හොඳ පාසල යොමු කරන්න අභිමානයක් ඇතිනෝ තෝමස් ඇඩිසන්ට උත්තරයක් පොඩි ඉඟියක් දුන්නේ මොකද සමහර බටහිර උත්තර වලට ආසයි මේ නැගෙනහිර මේ අපේ මහ දේශේ මේ කුමරි කන්දම් දේශේ කුමරි කන්දම් දේශේ ඇබෝජින් වරුන් ඕස්ට්‍රේලියාවෙන් අපේ මහියංගනේ නෑදෑයන් වන මේ අනාගත පාත්‍රක හැදෙන කාලය දැන් 2024 ඉතින් ඉඟියක් දීලා කියන්නේ මේක හැදෙනවමයි මේක නැගිටිනවමයි ඉතින් අපේ දරුෂ්ක බටහිර උදාහරණේ ඔය හැබැයි අපේ මාතපෝස ජාතික උදාහරණේ පුදුමයිනේ එන එතනින් පස්සේ මේ අපේ බෝසත්ත්වයන් වහන්සේ අපේ දරුෂ්ක නව අසංක ලක්ෂයක් සිතින් ප්‍රාර්ථනා කරනවා හත් අසංක ලක්ෂයක් කටින් ප්‍රාර්ථනා කරන 9 7 16යි ඊළඟ සාර අසංකල්ප ලක්ෂ පාරමිතා පුරන 30 පාරමිතා සම 30 පාරමිතා 9 7 16 4 20යි 20 අසංක කල්ප ලක්ෂ හැදෙන්නේ එහෙම හරි ලස්සන අවබෝධ කරගත යුතු අති දීර්ඝ කාලයක් ඒතර අපි මහා භද්‍ර කල්පයක් කියලා දල වශයෙන් කියන්නේ අපේ සූර්යා මේ අපේ මහා චක්‍රාවාටේ වටේ ගමන් කරන අවුරුදු මිලියන 250ක් යනවා අවුරුදු කෝටි 25ක් අන්නේ කාලේ තමයි දල වශයෙන් අපි මහා භද්‍ර කල්පය කියන්නේ ලෝකයේ දෙස අපි හැරිලා බැලුවට පස්සේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ඔබතුමා විශේෂ අනාවරණයක් කරනවා ඒ වෙද්දී කුමේරා සිදුවෙන්නටත් කුමේරා උත්සවය පවත්වන්නටත් දින ගණනක් තිබෙනවා ඒත් එක්කම ඔබතුමා විශේෂ අභියෝගයක් එහෙම නැත්නම් අර අවදා මම අහනවා මේක අවදානමක්ද කියලා ඔබතුමා හරි සරලව කියනවා කිසි බයක් සැකක් නැතුව ඊශ්‍රායලය තමන්ගේ නම්බුව බේර ගන්නවා කියලා ඊට පස්සේ ඒක සඳහන් කරන්නේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා නොවැම්බර් 7 වෙනිදා කිසිම තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්නේ නැහැ කියලා ප්‍රකාශයක් සඳහන් කරනවා මට මෙහෙම අහන්න හිතෙනවා මේ ප්‍රකාශ දෙකම එකතු කරලා ගත්තට පස්සේ අපි අද ඉන්නේ දෙසැම්බර් වලට ඔන්න මෙන්න කියලා මේ වෙද්දී මේ කිව්ව දේ ගැන මොකද හිතන්නේ ඔබතුමා අපේ ධනුෂ්ක අපේ මේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂකයන්ට කියනවා අපි මේ කියන දේවල් වල නිවැරදිභාවය 100%ක් වීම නිසා අපි 100%ක් බලාපොරොත්තු වෙන්න විශයක් මේ ලෝකේ මත මේ පෘථුවේ මත තියෙද්දී අනාගතය ගැන කියන්න පුළුවන් 100%ක නිර්වද්‍යතාවයක් 100%ක් ඕනේ නැහැ දනුස්ක 10%ක් තිබ්බත් මොකද කාලතරණය කරලා දුපුතුමා මේක කියන්නේ නැත්තම් කොහොමද ඔබතුමා කියන්නේ මොකද්ද මේ බලය ඔබතුමා ගාව තියෙන අපේ දනුස්ක දැන් අපි කියනවා මෙන්න මේ විදිහක් අපි කිව්වත් තුන්වෙනි ලෝක යුද්ධය ඇති වෙන්නේ නැහැ නේ මේ කිව්වේ ඇති වෙන දෙන්නේ නැහැ කියලා හොඳට බලන්න අපි හැම ප්‍රේක්ෂකෙම ඉල්ලා සිටිනවා ඔබ අත්දිනේ කරන්න ඔබ මේ අපේ සංවාදය නැත්නම් ඔබ අපේ මේ වීඩියෝ මාලාව පරීක්ෂණයක් වශයෙන් බාර ගන්න ඒක පරීක්ෂණයක් කරන්න ඒ වගේම නිරීක්ෂණය ඊපස් ඔබ නිගමනය ගන්න ඔබ උතුම් දරුවෙක් ඔබ උතුම් මිනිසෙක් මේ පොළොව මත ආවට ගියාට පොළොවේ මේ ලංකා පොළොවේ පහළ වෙන්නේ නැහැ ඒක විශාල පාරමිතාවක් එවැනි උතුම් වූ ඔබ අත්දිනේ කරන්න අපි කියන්නේ තුන්වෙනි ලෝකේ ඇති වෙන්න දෙන්නේ නැහැ ඔබ අහනවා මගෙන් ඉදාම ඇති වෙන දෙන්නේ නැත්තේ කොහොමද? ඒත් අපි කියනවා අපේ රටේ ලක්ෂයක් පමණ
අදිෂ්ඨාන කරනවා අදිෂ්ඨාන කළ හැකි පිරිසක් ඉන්නවා මේ යුද්ධයට අකමැති දැන් අපි අද කියනවා අපි කියපු ඒ සීලමු දේ නිර්වද්ද වීම තුලින් ඒ වගේම අනාගතයේ අපි දර්ශනය කරගත යුතු ආකාරයත් ඒකාබද්ධ කරාම අපේ ධනුෂ්ක දැන් පළවෙනි සිරකරුවන් හුමාරු කිරීම විශේෂයෙන්ම ප්‍රාණපකරුවන් හුමාරු කිරීම සිද්ධ වුණා මම ඔබට තරුවක් දාලා මතක තියාගන්න දෙයක් කියනවා ඊශ්‍රායලය තමන්ගේ රටේ අයට වඩා ඉස්සෙල්ලා තන දුන්න දස දෙනෙක් පිට රට අය නිදහස් කරන්න ඒකෙන් උන් අදහස් කරේ නැහැ තමන්ගේ දෙවනිය කියලා නමුත් අපි හිතන්න ඕනේ ඔවුන් ඉදිරියේදී තමන්ගේ රටේ අය අනිවාර්යෙන් බේර ගන්නවා කියන එක තමයි සූක්ෂම පණිවිඩය ඒ අතරින් තමන්ගේ රටේ සංඛ්‍යාව 13යි ඇයි මේ කවුරුත් නොදකින පැත්තක් මම මේ කියන්නේ ඇයි මේ 13ක් තමන්ගේ රටේ අංකෙන් 13ක් කළේ අපි දන්නවා ඊශ්‍රායල් කලාපේ ජෙරුසලම තියෙනවා එතකොට ඒ ආශ්‍රිත දැවැන්ත ආගමක් ගොඩ නැගිලා තියෙනවා කිතු දහම අපිත් ඒ දහමට ආදරේ ගෞරව කරනවා මොකද අපි කුමේරා සහ අපි මේ රටේ හෙළය වශයෙන් අපි හැම කෙනාටම දෙන්නේ එක අපි දෙක වෙන්නේ ඒක අපි බහැර වෙන්නේ කවදාවත් අපි එදාත් එකයි අදත් එකයි හෙටත් එකයි ඒ නිසා අපිට ඔබ තමයි පළවෙනියා අපිව දෙකටත් ඕනේ දෙකටත් ඕනේ හරි දනස්කර 13 අදහස් කරන්නේ ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ අපි ලාස්ට් සප කියන අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයේදී උන්වහන්සේ සමග සමස්ත එකතුව කීයද 13යි ඒ වගේම ඉතාම බලවත් සංඛ්‍යාවක් තමයි රාවණ රජු කැමති මාංකේ 13 රාවණා මහා ඉශ්වරයාගේ දැක්ම තුල තියෙන 13 ඉතින් නැවත අපේ දනුෂ්ක කියනවා ඒ 13ට ජීවියක් දුන්නා දැන් විදේශ රටවල සමහර ලාවට පොදු ගොඩනැගිලිවල අංක 13 දකින්න නැහැ රෝහල්වල හෝටල්වල আদি සමහර තැන 13 දකින්නත් නැහැ නමුත් ඊශ්‍රායලිත සූක්ෂම ලෙස 13 තනි අංකයට ගිනාවා එක ධන 3 4 4 කියන්නේ හෙළ මනෝවිද්‍යාවේදී හෙළ විශ්වවිද්‍යාවේදී හෙළ ජ්‍යොතිෂයේදී පෙරදිග දර්ශනයේදී 4 කියන්නේ බලය අපි ඊශ්‍රායලයේ තබන පියවරක තියෙන සූක්ෂම දැවැන්ත ඥාණය ගැන පසු විපරමක් කරන්න කියලා මම ඉල්ලනවා. අපි එදත් කළා අදත් කළා හෙටත් ඒක කරනවා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී කියනවා අපේ දනුෂ්ක මේ සාමය තවම අර අපි කියනවා යම් ප්‍රමාණික පළවෙනි පියවර දෙවෙනි පියවර ඇති කළාට තාම ස්ථාවර කරේ නැහැ. ස්ථීර වශයෙන් මේ දින දෙසැම්බර් 21 ඉඳන් දෙසැම්බර් 21 ඉඳන් මේ සාමයේ තත්ත්වය ඉහළට එනවා. මේ අතිම පෙන්වන්න. 28 වෙනිදා වෙනකොට ඒක උච්ච වෙනවා. ඊට පස්සේ පවතින විදිහට හදනවා. එහෙනම් අපි කියනවා අපේ මුස්ලිම් රටවල සහෝදර සහෝදරයන්ට කියන යුද්ධය අවසන් නැහැ. ඒක අමුතු කතාවක්. ඔබ සාමයට අවංකවම කැප වෙන්න. මොකද ලෝකයේ දෙසැම්බර් 28 වෙනිදා ඉඳන් සාමයේ පමණයි දකින්න කැමති. ආපහු කියනවා දෙසැම්බර් 28. ඒක පෙර සතියයි පසු සතියයි දවස් 15යි. දැන් ඔබතුමා මේ දින ගණන් කියන්නේ වගකීමෙන්ද කිසි බයක් නැතුව ඔබ කිව්වා කියනවා. ඔබ එදත් ඇහුවා. දෙසැම්බර් 28. ඔබ එදත් ඇහුවා කියනකොට ඊශ්‍රායලයට මේ යුද්ධයේ නොවැම්බර් 4 වෙනිදා ඒ අනභිභවනීය තැන එනකොට ඔබ වගකීමෙන්ද කියන්නේ. මම හැමදේම කරන්නේ වගකීමෙන් දනුෂ්ක. අහස් සිටියම් වලේ. ඒ විද්‍යාව මම ඉල්ලන්නේ ඒක මට නෙමේ ඔබයි ඉගෙන ගන්න ඕනේ. ඔබයි මේක අනුගමනය කරන්න ඕනේ. මේ අපේ මහ රාවණ දර්ශනය. මේ අපේ පුලතිසි දර්ශනය. මේ මය දාන දර්ශනය. මය දාන ඉෂිවරය තමයි මය මතය. අද මුළු ඉන්දියාවම ඉස්රෝ එක හරහා. ඒගොල්ලෝ I වලින් ඉන්ඩියන්, S වලින් ස්පේස්, R වලින් රිසර්ච්, O වලින් ඕගනයිසේෂන්. ඉස්රෝ හරහා දැවැන්තම ආයෝජනය කළා තියෙන මය දාන පොතට. අපේ අය එහෙම කෙනෙක් නෑ කියාගෙන නටන්න හදනවා. දැන් නටන්න නම් කොහොමද ඉඩ දෙන්නේ නැහැ.
ඇති නැටුව බොරු කාර්යෝ ටික ඒක අපි බයිනව නෙමේ දනුෂ්ක බොරුකාර 10ක් නිසා 2 කෝටි 20 ලක්ෂයකට හානියක් වෙන්න දෙන්න බෑ අපි ඔබව රකින්නෝ ඒ රකින්නවා එනම් බලන්න ඊශ්‍රායෙල ඉතාම සූක්ෂම ලෙස මේ වෙලාවේ මේ සාම කලාපයේ තුල මේ සාමයේ සඳහා තියෙන පියවරයන් තුල තුන් වාසි ලබන්නේ එතකොට ඊශ්‍රායෙලේ ජාන සහ ශ්‍රී ලංකාවේ හෙළයන්ගේ අපි කියන ප්‍රමුඛ ජාන මේක ජාන ඉංජිනේරු විද්‍යාව කරන දරුවෝ දන්නවා ඒ ලෙවල් බයොලොජි කරන අය දන්නවා ප්‍රමුඛ ජාන නිලින නෙමෙයි ප්‍රමුඛ ජාන කොයි වෙලෙත් ප්‍රමුඛව ආපු ජාන එතකොට ඒ අයයි ඊශ්‍රායෙලේ ජානයි එකයි අපි ඊශ්‍රායෙලේ ජානයි රත්නපුරේ නැත්තම් හෙළයන්ගේ ජාන බලංගොඩ ජාන එකයි කියලා කියනකොට වරදවා වටහා ගන්න එපා මුස්ලිම් දරුවෝ උඹලත් එකයි ඒක වෙලා තියෙන්නේ මේ දර්ශනෙන් ඇත්තෙලා මුළු සමස්තේ එන්න ඕනේ එකම ලෝකේ දර්ශනයකට එන්න ඕනේ ඒක මේ දෙසැම්බර් 28 සක්‍රිය වෙනවා මේ දෙසැම්බර් 21 වෙනිදා ඉඳන් පටන් ගන්නවා දෙසැම්බර් 28 සක්‍රිය වෙනවා ඔබ බලන්න පුටින් මොකද කරන්නේ කියලා පුටින් යුක්‍රේන් එක්ක යුද්ධෙට කැමති වෙන්නේ නැහැ ඉදිරියේදී මේ දෙසැම්බර් 21 මේ කාලෙට ලඟ වෙනකොට ලීලා තියා ගන්න ලියලා තියා ගන්න තවත් ආන්දෝලනාත්මක කණාවැකියක් ඔබතුමා සඳහන් කරන්නේ මේ ලෝක ඉතිහාසයේ නැත්තම් ලෝකයේ ඉදිරිය පිළිබඳව තවත් ආන්දෝලනාත්මක කණාවැකියක් හැබැයි මේ වැඩි ඈතක නෙවෙයි ඔබතුමා මේ ලබන මාසෙ ගැන මේ අනාගත සඳහන් කරන්නේ පැහැදිලිවම අපේ දනුෂ්ක ඒ වගේම හැබැයි අපි මෙහෙම දෙයක් කියනවා එංගලන්තෙට අපි මේ ඉන්ෂුරන්ස් එක දෙන්නේ නැහැ ඇමරිකාවට දෙන්නේ නැහැ හැබැයි ඕස්ට්‍රේලියාවට දෙනවා ඔබ ඉදා ඉඳන් දන්න මම ඕස්ට්‍රේලියාවට මේ ලෝක කුසලානේදිත් යම් යම් සිදුවීම් වලදී අපි ඒක ප්‍රසිද්ධියේ කියන්න අවශ්‍යුනේ නැහැ නමුත් ඔබ දන්නවා කොහොමද අපේ හැසිරීම කියලා අදත් කියනවා එදත් අපි කිව්වා තුන් පැත්තකින් වට වෙච්ච රටක ලොකු ප්‍රශ්න ගොඩක් එනවා ඉතින් තුන් පැත්තකින් වට වෙන්නේ අර්ධද්වීපය එතකොට ඔබ තීරණය කරන්න ඕනේ තුන් පැත්තකින් වට වෙන්නේ අපි අල්ලපු රටේ කියලා එතකොට ඔබ දන්නවා මේ වෙලාවේ කාශ්මීර ආසන්න කලාපෙදී මේ භූගත මාර්ගයක් කඩම් වැටලා බොහෝ මිනිස්සු හිර වෙලා ඉන්නවා ඒ වගේම ලෝක කුසලානේ තුන්ට අහිමි වෙනවා ඒ තුල ඇති වෙලා තියෙන ඍණ කම්පනයක් මේ වෙලාවේ ඉන්දියාව හරහා ගමන් කරනවා හැබැයි මොන කම්පනයේ ගමන් කළා මොඩිට නම් පරදින්න දෙන්නේ නැහැ මොඩි වැදගත් මිනිස්සෙක් මොඩි දුක් විඳලා මෙතෙන්ට ආයි මොඩි කාර් එක හොදලා මොඩි තමන්ගේ පක්ෂේ ಭಾರತೀಯ ජනතා පක්ෂේ ලේකම්ගේ කාර් එක හොදනකොට 1.1 කිලුට්ටක් තිබ්බේ නැහැ ලේකම්තුමා කියනවා මෝඩි හේදුවොත් හේදුවමයි මෝඩි හේදුවොත් හේදුවමයි අවුරුදු 10 දී කෝච්චියක් එනකම් බලන් ඉන්නවා තාත්තත් එක තේ හදලා ඒ තේ ටික විකුණලා සල්ලි ටික හම්බ කරගන්න ඒ දැවැන්ත චරිතයකට අපි එයා ඉන්දියාවේද වෙන රටකද කියලා අදාල් නැහැ අපි සලකන්න ඕනේ දනුෂ්ක එහෙනම් මෝඩි පරදින්නේ දෙන්නේ නැහැ ඒ අතරෙදී අපි කියනවා රාහුල් ගාන්ධිලා වගේ අය සඳුළු තලෙන් බිමට බැහැලා රාහුල් එයාගේ නම කියවෙන හැටි බලන්න රාහු කියවෙනකොට මෙයා පරාදයි එයා නම වෙනස් කරගන්න ඕනේ ශබ්ද කරන විදිය රාහු ඊට පස්සේ අල්ලයන්ක් එන්නේ ඒක නිසා අපේ රටෙත් අපි එක්තරා පැලැන්තියකට කිව්වා තමන්ගේ පළවෙනි අකුර බර කරන්න කියලා අහපු කෙනෙක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ ගොඩක් උඩ ඇවිල්ලා ඉන්නවද ඉතින් අපේ යුතුයකම වකිම තමයි අපි ගාවට එන අයව ජයග්‍රහණය කිරීම පාට පක්ෂ බෙද අපිට අදාළ නැහැ අපිට වැඩකුත් නැහැ පාට පක්ෂ බෙද ඒක අපි තදින් කියනවා දේශපාලනය කියන වචනයක්වත් අපිට අදාළ නැහැ අපි ඉන්නේ ඔබත් සමගින් අපේ කුමේරා දැවැන්ත සංවිධානයයි මේ අපේ රටේ මේ මහා පිබිදීමක් ඇති වෙන සත්‍ය දර්ශනයත් එක්ක ඒ නිසා ඔබ ඕනේ පක්ෂකට ඡන්ද දී ගන්න ඕනේ රැස්වීමකට යන්න හැබැයි අපි 6ට තියෙනවා නම් කුමේරා රැස්වීමක් උඹලා මොන පක්ෂෙ හිටියත් කමන්නේ දුවම් වරෙන් 6ට එතනට එච්චරයි ඔක්කොම දුවන් ගන්න අන්න එතන තමයි දනුෂ්ක නැගිටීම තියෙන්නේ ඒක නිසා අර කිව්වා වගේ ඕස්ට්‍රේලියාව වේගෙන් නැගිටීවි හැබැයි එංගලන්තය වේල්සය අයර්ලන්තය තරමක් හිතන්න ඕනේ ඉදිරියේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැන මොකද අපි ඉංගියක් දීලා අපි ළඟ ඔබේ අපේ දර්ශකේ ප්‍රශ්න එන්නම් ඉංගියක් දීලා මොකද කැනඩාව කළු පැල්ලමක් දාගත්තා එක්තරා කාලෙක
ඒ කැනඩා කලාපේ මුල් ආදිවාසීන්ගේ මුල් ආදිවාසීන් දරුවන් මරලා තව විශාල සංඛ්‍යාවක් හොයා ගන්න බැරි වෙන්න පාසල් සමහර පාසල් වල පොලෝ යට වලලලා තිබ්බා තිබ්බා එතකොට මේ උදාහරණ මම කියන්නේ අනාගත එන ප්‍රශ්නයක් දැම්මම අපි ඉංගියක් දීලා අපි ප්‍රේක්ෂකයන්ට කියනවා ඒ වගේම දනුෂ්ක අපේ දනුෂ්ක මේ යුද්ධ තත්ත්වෙදි මේ යුද්ධ තත්ත්වෙදි අපි හීනෙන්වත් හිතුවද චීනයයි ඇමරිකාවයි එකට එක හමු වෙයි කියලා නමුත් අපි ඇයි එහෙම දෙයක් කිව්වේ එතකොට අපි කියනවා ඊළඟ යුද්ධය ඇති වෙන්න දෙන්නේ නැහැ දැනුත් කියනවා තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්න දෙන්නේත් නැහැ දනුෂ්ක ඇති වෙන්න දෙන්නේත් නැහැ පොඩි පොඩි දේවල් යුද්ධ නෙමෙයි මේ මේ ගැටීමේ මේ ගැටීමේ තුන්වෙනි ලෝක යුද්ධයට ගියා නම් මරණ සංඛ්‍යාව මිලියන 100 පයින්නවා මිලියන 100 ඒ නිසා දැන් ඒ ජීවිතය පරිත්‍යාග කරන්න සිද්ධ වෙච්ච හැම දරුවෙක්ම ඒක හමා සංවිධානයේද ඊශ්‍රායලයේද නැත්නම් පැලස්තීනයේ සියලු දෙනාටම අපි ගෞරවණීය ආචාර්යගේ හැම කෙනෙක් වීරයෙක් මොකද ඕන් ඕන්ගේ රට වෙනුවෙන් දිවි දුන්න නැත්නම් දැන් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ඒ ජීවිතය දෙන්න වෙනවා මැරිච්ච කෙනා නොවේ නම් තව කෙනෙක්ට ඒ මරණයට කැප වෙන්න වෙනවා අපේ රටේ යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධෙදී අපේ දනුෂ්ක අපේ විරෝධාර හමුදාවට අපි ගෞරවය පුද කරමින් නමුත් අපි දැන් මේ දකින දර්ශනය තුල දමිල සහෝදරයන් මැරි ඒ මරණයටපත් වීම ඒක සතුටටපත් වෙන්නේ නැහැ. මේක නවත්තන්න ඕනේ. යුද්ධ අවශ්‍ය නැහැ. අවබෝධය ඕනේ. මොකද අනාගතේ ඉන්නේ චින්තන යුද්ධ නිෂ්පාදන යුද්ධ ඔබේ රටට වඩා මගේ රටේ බලවත් ආයුධයක් තියෙනවා කියන යුද්ධ හැබැයි ගහගන්නේ නැහැ ඉදිරියට ආපහු කියන්නම් මම මේ කියන ඉංගිය පරිස්සමෙන් තේරුම් ගත්තම හරි ලේසි ඊළඟට දැන් යුක්‍රේනයට දුන්න අලුත් බලවත් ආයුධයක් ඇමරිකාව විසින් එකෙන් කිලෝමීටර 1.5ක් ඇතුළේ තියෙනව කොම විනාශ කරන්න පුළුවන් එතකොට ආපහු රුසියා මොකද කළේ යත් ඊට අදාළ දෙයක් හදාගත්තා බැලන්ස් එතකොට අන්න ඒ තුලිතභාවය ඇති කරන්න ඔබේ රටේ තියෙන ශක්තිය කුමක්ද? එන ශක්තිවන්ත වීම තමයි හොඳම යුද්ධය. මොන ශක්තිවන්ත වීමද? දරුවන් පෑනයි පොතයි යෞවනය දහදිය ඊට වඩා ඉහළ අපේ වැඩිහිටියන් අවවාදයෙන් ගරුත්වයෙන් ආදර්ශයෙන් වැඩම කිරීම පමණයි. වැඩ කිරීම පමණයි. වැඩ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ වැඩ කිරීම සඳහා මම හිතන්නේ අර ඔබතුමන් සඳහන් කරපු ආකාරයට මේ මුළු හෙළයම විවිධවා ලීමද මන් දන්නේ නැහැ මේ ආරම්භ වෙලා තියෙන හැබැයි මට ලොකු ප්‍රශ්නයක් මතුණා ඔබතුමාගේ කතාව කියාගෙන යද්දී ඔබතුමාගේ ඉංගියත් තුල නැවත වතාවක් මේ ප්‍රශ්නේ අහනවා කියලා මට හිතුණා ඇත්තට මොකද්ද මේ ඊශ්‍රායලයේයි අපේ රත්නපුර බලංගොඩ මේ අතර මේ ඔබතුමා ඉංගියෙන් දෙන්නේ මොකද්ද මේ මොකක් කර නෑදෑකමක් තියනවද මොකද්ද මේ ජාන කතාව මේක මීට වැඩිය පැහැදිලි කරන්න පුළුවන්ද මේකට සුදුසු කාලය නෙවෙයිද නැත්නම් අපිට පොඩි විස්තර දෙන්න ඔව් අපි දැනට මෙහෙම කියමු මේ මහා පොළව ජලයෙන් යට වෙලා සමස්ත ගොඩබිමක් නැති කාලයක්. එතකොට මේක ජලය විතරයි පිරලා තියෙන්නේ. එතකොට මේ ජලය විතරක් පිරලා තියෙන තැනක ඉස්සෙල්ම ගොඩබිමක් මතුවෙන්නේ නැපේනේ. ඒ ගොඩබිමක් වශයෙන් මතුවෙන්නේ මේ ලංකාව. එතකොට ලංකාවේ අපි ලකේගල ශ්‍රීපාදයේ මේ ලයින් එක බැලපොම ලකුණු කරන ලද ගල හින්දම තමයි ලකේගල කියන්නේ. एक हेडे गिहलती दारो यौवने मिनसु एक दान तो श्रीपाद बला ताम आसान पिरमीड हेडेती नहीं लके गला पिरमीड हेड इतकोट मे लोके मे जीवे आरंभ कर पुस्ताने वशंती मे लंकाव लंकाविंग एलियट गी सी अल है भाई ये लंकाविंग एलियट गी पार लीप पोत पत एक्को गिनी तीब एक्को सुद्धाई कर गाता एक्को तावत महमुदे दीरनो හැබැයි පිටු රටින් අපිට එන මාර්ගයේ දේවල් අපි සිලබස් එකට දාලා හොඳට රහ කර කර උත්තර ලියලා එනවා මොනවද ලියන්නේ සුද්ධට ඕනේ දෙයක් දැන් ඇති දැන් ඇතුලේ විප්ලවයක් අභ්‍යන්තරික චින්තන විප්ලවයක් සෑම රටකම යන මොහොතක් මේ ඒක නිසා විවෘත ආර්ථිකයක් නම් ඔබට ඔබේ රටේ පවතින්නේ ඒක ඉතාම මානුෂීයවාදී ලෙස දූරදර්ශී ලෙස හසුරුවමින් නිෂ්පාදන ආර්ථිකයකට පැහැදිලිම ආයුතුයි නිෂ්පාදන ආර්ථිකයට එනකොට gedara අපි සාරණයි ගොටුකොලයි නිවිති ටිකයි ඊළඟට මේ කරපෙන්ච ගහවත් හිටවල පටන් ගන්න ඕනේ ඔබේ gedara මලු අවශ්‍යයි නමුත් අර ඖෂධීය පැල එළවලු ටිකකුත් අවශ්‍ය කරන ඉංගියක් දෙමින් අපි ඊළඟ කොටසට යනවා අපි දනුෂ්ක මොකද ස්ථීරවම ඒ රත්නපුරේ
ඊශ්‍රායලයයි ඒ කලාපේ අපි ජාන පරීක්ෂා වෙයි අනාගතයේදී DNA පරීක්ෂා වෙයි යම් කිසි හේතු හින්දා එතකොට අපි අද කියන දේ පැහැදිලිවම හොයා ගන්නවා ඒක නිශ්චිතයි ඒක විය විය හැකියාව ඉහළයි මගේ දන්නේ දෙවල් මාත්‍ය ඔබතුමා ඒ විදිහට ඉඟිපිඟි පළ කරද්දී අර ඉඟි ඒ විදිහට ලබා දෙද්දී අපි එතනින් එහාට අපේ සාකච්ඡාව අරගෙන යම් මම හිතන්නේ ඒ දුන්න අනාවැකි පිළිබඳව තමයි අදත් ඔබතුමා සමහර දවස් අභියෝගාත්මකව සහ අර හෙල්ලෙන්නේ නැතුව හරිකෙලි ඒ වචනේ විදිහටම ලබා දෙනවා ඒ හින්දා මට අහන්න හිතෙනවා ඊළඟ ප්‍රශ්නේ දැන් ඔබතුමාත් සමහර දැන්වල කිව්වනේ අපේ රට ඉස්සරහට මෙහෙම වෙනවා ඉඟි පළ වුණා අපි කියමුකෝ 2023 අප මේ ඉන්නේ තව මාසෙයි අපිට තියෙන්නේ 2024 2024 මොන වගේ වෙයිද එතනින් එහාට 2050 මං හිතන්නේ 50 ගැන නොයෙක් විද්වතුන් නොයෙක් කන වැකි ප්‍රකාශ කරලා තියෙනවා අපේ රට ගැන හැබැයි ඒවට කලින් ඒවත් අපේ රට තුල ප්‍රකාශ වුණා කියලා ඔබතුමාගේ වචන වලින්ම මේ වැඩසටහනට මුලින් මට අහන්න ලැබුණා ඒ හින්දා මේ 2023 ඉඳන් ගත්තට පස්සේ 2050 වෙනකන් ඔබතුමාට දැනෙන විදිහට මොන වගේ අනාගතයක් අපිට උරුම වෙයිද ඉතාම හොඳ ප්‍රශ්නයක් අපේ දනුෂ්ක ඉතාම සතුටින් ගෞරවයෙන් වගකීමෙන් උත්තර දෙනවා අපි දැන් 2023 අද නොවැම්බර් මාසේ ඉල් පොහෝ දිනේ දැන් අපි ඉන්නේ අපේ දනුෂ්ක දැන් 2024 කියන අවුරුද්ද නැවත කියනවා 2024 එතකොට 2024 දී අපේ රට ස්ථිර වෙනකිටිනවා සමහර විට මේ කතා කරන මම විතරක් වෙන්නේ නැති මේ වාක්‍ය කියන්නේ කමක් නැහැ අපි අභියෝගේ බාර ගන්නවා අනේ මොකද මම හිතන පුංචි වචනයක් කියන්න දිවල් මත සමහර තැන්වල සමහර ආර්ථික විශේෂඥයෝ එහෙම නැත්නම් මේ ඊයේ පෙරේදාව අයවැය හරි දේශපාලනික විව්වේ හරි මේ දේශපාලන පක්ෂ කතන්දර නෙවෙයි නමුත් ඒ ඉදිරිය දිහා දකින සමහර විද්වතුන් පවා සමහර තැන්වල ප්‍රකාශ කරනවා මේ විදියට ගියොත් ලබන අවුරුද්දේ මිනිස්සුන්ට කණ්ඩ ටික නැති වෙයි මිනිස්සු පාරට බය මම මේ කියන සමාජයේ නැහැට දේවල් මෙන්න මෙහෙම දේවල් වෙයි කියලා ඔබතුමා කියනවා 2024 මේ රට නැගිටිනවා කියලා මේ පහළට ගිය ප්‍රස්ථාරය කොහොමද උඩ හැරෙන්නේ මොකද මේක මිත්‍යා දෘෂ්ටික අදහසක්ද නැත්නම් මේක ඇවිල්ලා නිකන් අපි ඇවිල්ලා සුරංගනා කතාවක් කියලා මිනිස්සු රවට්ටනවද මම විවෘත ඔබතුමායන් කරන කොහොමද එහෙම දෙයක් වෙනවා කියන්නේ ඔබතුමා ඔව් අපේ දනුෂ්ක අපි මිනිස්සුන්ව රවට්ටනවා කියලා හිතන්නේවත් නැහැ අපිට මේ රවට්ටන ඕමනාවකුත් නැහැ අපි මොනව ලබන්නද අපි සත්‍ය පමනක් කියන කුමේරා දර්ශනය ඒතර අපි පංචශීල ප්‍රතිපත්තිය මූලික කරගත්ත දසරාජ ධර්මයේ මූලික කරගත්ත ඒතර පංචශීලයේ සුවිශේෂීම තැන තමයි අපි මේ අපිට කිසියම් කෙනෙකු රවට්ටන්න කටින් කියන බෑ අවශ්‍ය නැහැ ඒතර අපි මුසාවාදා කියන කිතත් හදින් වේරමණී කළා තියෙන්නේ එතකොට අපි දනුෂ්ක මේ නැවත කියනවා අපි මේ කියන්නේ මේ අහස් සිතීම සහ ඔබේ වාසනාව ගැන මේ රටේ උපන් ඔබේ වාසනාව ඔබේ හැකියාව ගැන කියන්නේ නැවත බලන්න 2024 අපි නැගිටින්නේ මේ 1948 න් පස්සේ අපි తాවකාලික නිදහසක් අපි එක කියන්නේ ඒ නිදහසෙන් පස්සේ මේ අවුරුදු 74 මේ අවුරුදු 74 න් පස්සේ අතිශයින්ම වැදගත් අවුරුද්ද මේ 2024 අපි ස්ථිරව නැගිටිනවා මම නැවත කියනවා ලීලා තියාගන්න මම නිතර කියනවා ලීලා තියාගන්න 2024 වෙසක් පොයේ දිනේ වෙනකොට අපිට කතා කරන්න මොකද අපි දන්නවා දනුෂ්ක ජපානයේ කියන රටට සිද්ධ වෙනවා සහ කටයුතු කරනවා ඒ ඒ උතුම් නායකයන් ජපානයේ දුවන්නේ අතිශය ගැඹුරු පෙරදිග බලවත්ම දර්ශනයක් වූ මේ බුද්ධ දර්ශනේ ඔවුන්ට ආවේණික කරගත්ත අපි දැනට මහායාන කියලා කිව්වට ඔවුන් ඔවුන්ගේ රාජපාලනයට සහ ඒ මනුස්ස වර්ගය ජපානය තුළ ඉන්න මනුස්ස වර්ගයාව ඉතාමත්ම ගෞරවණීය විනයකට හදලා තිනවා ඒ විනය තුළ ඔවුන් බලනවා මේක කොහෙන්ද ආවි කියලා අපි දන්නවා 1951 වගේ කාලයේදී එවකට මුදල් අමාත්‍යවරයා හිටියේ ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානය විසින් විනාශ කරන ලද දැවැන්ත යුද අපරාධය තුළ යුද විනාශය තුළ අනිත් හැම රටක්ම ඉල්ලා සිටින වන්දි ගෙවන්න. ඒ කියන්නේ වන්දි ඉල්ලා සිටිනවා. පුංචි රටක් නියෝජනය කරන අපේ
නායකෙක් විදිහට එතුමා එදා කියනවා නහි වීරෙන වීරයනි අද පොයේ දවසක් දැන් අපි ජේ.ආර්. ජයවර්ධන කියන කෙනා කළුද සුදුද මොකද්ද අදාළ නැහැ සතුරාගෙන් නුවත් ඉගෙන ගනිල්ලා ඇත්තටම එනම් එතුමා නහි වීරෙන වීරයනි කියලා මේ heart rate is not elevated by heart rate වෛරෙන් වෛර නොසන්සිදී මේ ලස්සනට කියනවා එතකොට ඒ කිව්වෙන් පස්සේ ජපානයේට යම් කාලයක් හම්බ වෙනවා හරි උඹලා අපිට මෙහෙම උදව්වක් කළා අපිට යම් දවසක පුළුවන් වුණාම අපි උදව් කරනවා එතකොට අපි අදටත් දන්නවා ජපානයේ අපෙන් ගිහී ශ්‍රී ලංකාව යොත් දන්නවා තවමත් ජපානයේ චෛත්‍යයක් තුල මේ පෘථිවියේ ඒ චෛත්‍ය කැඩෙන තන් කැඩෙන තාක් විනාශ වෙන තාක්කල් යන්නේ කතාව සෑන් ෆ්‍රාන්සිස්කෝ කතාව හරි දැන් අපි දැන් පුරුක් සම්බන්ධ කරමු එතකොට ජපානයේ නිතරම බලනවා ඒ අපිට අසරණ වෙලාවෙදී උදව් කරපු රටේ කවුරු හිටියත් දේශපාලන පක්ෂයේ හෝ දේශපාලන නායකයෙක් වුණත් අපි උදව් කරන්න පෙළඹෙනවා එතකොට යම් කිසි විදිහකින් අපිට ගිය අවුරුද්දේදී යම් වැරදි තීරණයක් නිසා මම ඒක නම් ගම් කියන්නේ නැතුව යම් වැරදි තීරණයක් නිසා එක්තරා නායකෙක්ට බැරි වෙනවා මොනෝරේල් ප්‍රොජෙක්ට් එක ඒක ෆේල් වෙනවා ඒක යනවා බංග්ලාදේශයට ඒතර බංග්ලාදේශයේ ඒක දැන් ගම් රජ මගුලක් වුන්ට දැන් ජපානය අපිට මෙහෙම උදව් කළා කියන්නේ නමුත් අපේ දනුෂ්ක මේ රටේ වාසනාවට ජපානයෙන් නැවත අපේ රට දිහාට හැරිලා ඒ නිසා ඉදිරියේදී ඕන් අපිට ඉතා විශාල වශයෙන් උදව් කරනවා महापोलि नेमे गिनीपोलि की नेक नेमे ओन उदव करन मेराटे अर मेराटे गिनीच ये धर्मेटत मेराटे समहर नायक्यो जपाने असरन विलावेदि कथा करला उदव करपु विदिट सलकन्न एतोट एक अरगेन अपि नेगटिव देनगन्न ओने एक देख देख इस्राले हमास युद्धे तुंगेनि लोकी युद्धयक् उना नम अपे रटे मोनतरम राज्यपालने नीतिगरुको वेला अपे रटे दश राजधर्मीन गियत् अपे रटे इत्ताम आध्यात्मिक देशयक् उनत् वेडक् तियेनवद वेडक् तियेनवद अर लोकी युद्धयक् एतिन वेलावेदि इदा आध्यात्मिक देशय कियन्ने मे अपि निवीम पमनक् नेवे अपे सनसीम आध्यात्मिक देशय कियन्ने निष्पादनय निष्पादनय कल्ल सतुटेन आध्यात्मिकव इन्न एक तमयि मुकुत् नोकर आध्यात्मिकव इन्न एक नेमे समहर अय कियनवा अपि किसिसेत्म अपि विवेचने तहनं अयने अपि कागवेन नम गम कियन्ने एक निसा समहर अय कियनवा आध्यात्मिक आध्यात्म आध्यात्मिक बड़े गिंद्र तीन आध्यात्मिक बुधहांद्र आहार अरगेन काल इन्ना धर्मी हण की अवस्था गुड़ती इन सर निष्पादने करना मे अपे धनुष्क अपे राटे मिनुस दक्ष वेनवा शक्तिमान ओबट वेलीच दंडकुना मे पोलो एन लगिहाम පළවෙන පොලොවක් කියන විරුදාවලිය තියෙන ලෝකයේ උතුම්ම රට සාරවත්ම රට ඒ සාරවත්කම නැතිවිලා නෑ දනුෂ්ක ඔබ කොස් ගහක් වැවුවොත් ඔබ වැවි යුතු තැන්වල මේ ගෙඩියන එක නවත්තලා නෑ කොස් ගහ ඒ DNA එක තාම දුවනවා ඔබ අනිත් ගස් වලට තෙස්චරයි මම මේ ගියක් දෙන්නේ ඒ නිසා අපේ දනුෂ්ක දිමුලාගල සෙල්ලිපියෙන් ආරම්භ වුණා 2024 ස්ථීර වශයෙන්ම පොලොවෙන් මුහුදෙන් පොළවෙන් මුහුදෙන් සුවිශේෂී රහස් 12ක් මතු වෙනවා ස්ථිරව 2024 අවුරුද්දේ අතිශයින්ම වැදගත් දෙයක් මේ කියන්නේ ඒ මතු වෙන දේවලුයි මේ මතු වෙලා තියෙන දිමුලාගල හරහා ඇති වෙලා තියෙන චින්තනයයි මේ සියල්ල ඒකමතිකව ඒකමතිකව ගොඩ එනවා මම ඔබට තැන් ටිකක් කියනවා ලාහුගල කුඩුම්බිගල නීලගල කසාගල නයගල අරණගම්විල ඊළඟට අපේ මුල්ගිරිගල අපි කියන්නේ නම් කිඹුල් කිඹුලාගල කියලා ඔබ දිඹුලාගල දැන්ට කියන්නේ අපි කියන්නේ කිඹුලාගල කියලා හේතුවක් ඇතුව කිඹුලගේ හැඩේ පේන තියෙනවනේ තානාගතේ තව දේවල් ඉදිරියට ඉදිරියට එයි ඊළඟට ආරච්චි කට්ටුව කකර හින්ද කියනවා ලංකාවේ නාලන්දා ගෙඩිගේ හරහා යනකොට රේඛාවක් සමකයට සමාන්තරව අඳිනකොට කද්දෝ දෙයක් තියෙනවා. ඊපස්සේ ඒ වගේම තමයි මේ මන්නාරම අසපුව නැත්නම් මනුවරම. ඊළඟට අනුරාධපුරයේ නැගෙනහිර කොටස.
පොළොන්නරුවේ මැද විශේෂයෙන් වනාන්තරය තුල විශේෂයෙන්ම වනාන්තරය තුල එළට ඇලහැර බකමුණ විශේෂ සිද්ධියක් තියෙනවා මේ 2024 මතුවෙන තැන් මම අහන්නදී දැන් ඔබතුමාගේ ඔබතුමා ඒකත් වගේ කිහිපෙන්ද කියන්නේ මේ ලොකේෂන් ටික එහෙම නැත්තම් මේ ස්ථාන ටික වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ මේ තව මාසෙ 2024 අපි ගත්තොත් මාස 12යි නෙමෙයි මාස 13යි කියමු දෙසැම්බර් මාසෙත් එක්ක තව මාස 13කින් අවසන් වෙන 2024 ඇතුළත දැන් එකතරක් අපි දැක්ක සෙල්ලිපිය මතුවලා මේ විද්‍යුත් ගැන පරීක්ෂණ යනවා ලොකු ලොකු සමාජීය කතාබස් ඇති වෙලා හැබැයි ඔබතුමා කියන්නේ මේ වගේම දෙවන්ත කතාබහක් මේ කියන ස්ථානවල සමාජය තුල ඇති වෙනවා 2024 අපේ දනුෂ්ක මම ඔබගෙන් කොන්දේස දෙකක් දාන ඔබට මතුවෙන්න ඕනේ නා ඔබ අලි මරණ එක නවත්තා බෑ තුන්ට කරදර කරන එක නවත්තා ඔබ තුන්ට කරදර කරන එක නවත්තන් මේ මතුවෙන දෙයට බාධාවක් නොවි ඔබ පංචශීලයේ පිහිටවන්න ඔබ පංචශීලයේ පිහිටවන්න මේ මතුවෙන දෙයට බාධාවක් නොවි අවම වශයෙන් එක දිගට ඔබ අද පොයේ දවසක් එන පොයේ දවස දක්වා නිර්මාංශ වෙන්න දනුෂ්ක අපේ සිතුවිලි බර වෙලා තියෙන මේ මිනිසුන්ගේ මේ සිතුවිලි බර වීම නිසා මේ යට දෙයක් උඩට මතුවෙන්න නොදී ඒක චිත්ත තරංග වලින් එන්නේ සෙල්ලිපි එක පාට පොළවේ මතුවෙනවකට වඩා මේ තියෙන සෙල්ලිපි කීවන්න ලැබෙනවා දැන් දිබුලාගල සෙල්ලිපියත් මේ පොළවේ මතුණා නෙමෙයි තියෙන තැනක යම්කිසි ආකාරයක පුද්ගලයෙක් දැක ඔව වාර්තා කිරීම හරහා වෙච්ච දෙයක් කියලා අපි දැන්ට කියමු උදාහරණයක් දනුෂ්ක අපි දුටුගැමුණු රජුරන්ගේ යතාට කියන්නේ කඳුල කියලා. හැබැයි යතාගේ නමද ඔය? නැහැ. කඳුල කියන්නේ වැද්දගේ නම. එතකොට මේ කඳුල කියන මේ මේ වැද්දා වනාන්තරයට ගියන් පස්සේ දකින්න සුදු පාට ඇත් පිටවේ. එතකොට ඇවිල්ලා කියනවා පණවිඩේ. එතකොට මේ ඇත් පැටවා දැකීම සහ ඉන්පසු ඇත් පැටවාට නියම ගෞරවය දීපු කාවන්තිස්ස රජුරෝ අනාගත යුද්ධයකට त्यागी करनवा तमांगे वेडिमाल पुताट इत इतकोट नम देर वेदे नम कांडूल इतर मंग वाट एन अपी धनुष्क मे वटिंग मंग उन्न पेहदल कर कांडूल इदा वेदा गातने कला नम मुकद अभी आण දැන් එතකොට දල්දා මාලිගාවේ ඒ උතුම්ම දල්දා වහන්සේ රැගෙන යන ඇත්තු ඝාතනයේ උණෙන් පස්සේ ඝාතනයේ උණෙන් පස්සේ ඒ අහස නැත්නම් මේ පොළොව උඩ තියෙන අහසේ යම් ඔබ විශ්වාස කළත් නොකළත් ඉන්න වැඩ ඉන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලා සතුටටපත් වෙනවද කෝපයටපත් වෙනවද මේ මොකද්ද මේ සාපයක් කියන්නේ අපි ආට මේ සියලුම අසංගින ප්‍රේක්ෂකයන්ට කියනවා ඔබ නිවැරදි වුණොත් ඔබ නිවැරදි ගන්න මොහොතේ ඉඳන් ඔබේ ගෙදර දියුණු වෙනවා ඔබේ රට දියුණු වෙනවා කාගේද වරද කොයි වෙලේකවත් අපේ දනුෂ්ක තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරනවට වඩා ඕනේ තමන් නිවැරදි වෙන එක ඒ නිසා අර කිව්ව තැන්වල මං කිව්ව දේ ඉල්ලාස් කරගන්නේ නැහැ හැබැයි ඔබ කෙලින් වෙන්න ඕනේ එහෙම වුණොත් එක තැනක් විශේෂ තැනක් විතරක් අරන් වඩ කෙලින් කියනවා ලහුගල ලාහුගල අරල ගම්විල වගේම විශේෂ සමග වැඩිම සම්බන්ධයක් තියෙන තැන වැඩිම ඒක ඔබ හොයන්න ඕනේ විශේෂම කුඩිම්බිගල්ට නීලගල්ටත් ගිහිල්ලා බලන්න ඕනේ අපි මේ තැන් තුනක් කිව්වනේ යන්න ගිහිල්ලා බලන්න කුඩිම්බිගල නීලගල ලාහුගල අර ඔක්කොම යන්න ඕනේ නැහැ ගිහිල්ලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා ඇත්ත කතාව සංගවා තියෙන්නේ ඔබ ඇත්ත කතාවත් එක්ක යන්න දීපල් මහත්තයා දැන් මම මේ ප්‍රශ්න කරා මොකද මේක මම ඇහුවේ නැත්තම් සමහර වෙලාවට අර නොඑක් නොඑක් කමෙන්ට් වල සමහරු කියන්න පුළුවන් සමහර වෙලාවට දැන් දිබුලාගල සෙල්ලිපිය මතුවිච්ච හින්දා එතකොට මේ වගේ දැන් මතුවිච්ච හින්දා මේක නිකම් මේ රැල්ලට වගේ යන හින්දා ඔබතුමා මේක 2024 මේ තව ස්ථාන ටිකක් එක්ක ගොනු කරලා මෙහෙම වෙයි කියලා කියනවද අපේ දනෂ්ක ඔබ චැනල් එක තුල ඔබේ නාලිකාව තුල ඔබ ගෙන යන වැඩපිළිවෙලට අපි දැන් ගොඩක් කිට්ටු වෙලා ලිංගතු වෙලා ඔබ ප්‍රශ්නයක් අහනකොට නිතරම හිතා හොඳ පැත්තක් පෙන්නනවා ඒ ප්‍රශ්නය තුල ඔබ නිතරම මේ ප්‍රේක්ෂකයයි මේ අපි කතා කරන කෙනා සම්බන්ධ කරනවා තම ලස්සන්ට පාලමක් වශයෙන් ඔව් අපි මෙහෙම කියමු අපි දැන් කියනවා මේ රටේ නැවත කියනවා අපේ රටේ හැඩයත් වෙනස් වෙනවා ඔන්නතන් තව එකක් කියන්න. තව ප්‍රබල හේතුදරුවක්. ප්‍රබල හේතුදරුවක්. ඒක වැඩිපුර අපිට අපේ රටේ අපි හිතමුකෝ
පෝට් සිටි එකෙන් අපිට යම් ප්‍රමාණයක් ඉඩාව කියලා යම් ප්‍රමාණයක් අකර ගානක් ආවා. නමුත් අපි කියන්නේ අපේ රටේ අම්පාරෙන් එහා පැත්තේ සිංගප්පූරුවට ඉන්දුනීසියාවට මැලේසියාවට ජාවා නිකබා පළාතට තිබ්බේ එරිසියාව කියන නමින් තියෙන භූමි භාගයක් තියෙනවා අදටත් පොළොව මේ මුහුදයට. අපේ රට වගේ පස් ගුණයක් විශාලයි. එතකොට ධනුෂ්ක මේක තමයි තේරුම් ගන්න ඕනේ. අපි දකුණු අප්‍රිකාව දකුණු පැත්තෙන් තියෙනවා මැඩගස්කර් මහදූපත. මැඩගස්කර් වල මැණිකුයි ලංකාවේ රත්නපුරේ මැණිකුයි අතර සම්බන්ධය වෙන් තම ආසන්නයි. ඒ මිනිසුන්ගේ වර්ණය බලන්න. එතකොට ඒකම බලන්න ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ ඇබර්ජීන් වරුන්ගේ. તો ඕස්ට්‍රේලියාවේ ඇබර්ජීන් වරුන් පමණක් ඉන්නකොට එංගලන්තේ සිරගෙදර තමයි ඕස්ට්‍රේලියාව. මේ මෑතක් වරතුරු. එතකොට එතකොට එංගලන්තේ ගියේ නෑ මේක ජනවාස කරන්න. එහෙනම් කවුද හිටියේ කට්ටිය? මුළු ලෝකෙම වෙන් වෙලා අවුරු සතපුන් දහස් ගාණක් ඈත තියෙන දූපතක මිනිස්සු ඉන්නවා. හැබැයි මේ මිනිස්සු අපේ මේ මේ මහියංගනේ ඒ උතුම් මිනිස්සු කට්ටිය සමානයි වගේ. පොඩක් ජීන් චෙක් කරවද? අපෝ කියන්නේ ත්‍රිකෝණය. මැඩගස්කර්, ඕස්ට්‍රේලියා, ලංකාවේ මහියංගනේ. එතකොට මේ නොකිය කියන දේ අපේ අපි ඉස්සර තිබ්බ අපේ භූමි භාගයේ දැන් තියෙන වගේ දෙසිය ගුණයක්. ප්‍රතික මුහුදට ගිහිල්ලා තියෙන්නේ. මේ මුහුදට ගියාට මේ කෝ එක ගියේ නෑ මුහුදට. මේ කෝ එක කියන්නේ දැන් තියෙන රට. මොනතරම් අපි දන්නවා රාවණා කෝට්ටේ. අපි කොච්චර මේ මුහුදට ගියාද කියලා ගම් හාර ලක්ෂ ගණන් කියනවා අපි. දැන්ට අපි මෙහෙම කියමුකෝ. නමුත් ලක්ෂ ගණන් ගියා. එතකොට ඒ මුහුදට ගිය ගම්මාන නැවත මේ පොළොවේ වෙන කම්පනයක්. අපි නිකන් මෙහෙම කියමුකෝ. ඔබට හાર્ට් බීට් එකක් තියෙනවනේ විනාඩියට 72 වරක් වගේ ස්පන්දනය. පොළොවට හાર્ට් බීට් එකක් නැද්ද? පොළොව ජීවියෙක් නෙමෙයිද? අපි වේද ගැන කතා කරන මිනිස්සු පොළොව ගැන කතා කරන්න දන්නවා පොළොව ජීවියෙක් කියලා. අපි ලස්සන තැනකට ඉන්නේ. ඉරහඳ කියන්නේ ජීවීන්. ඒක නවීන විද්‍යාවට මේක අකා මේක මේ මේ මිනිස්සෙක් නෙමෙයි කියලා කියන එක නෙමෙයි උත්තරේ. මෙයාගේ බීට් එකක් තියෙනවා. අපේ සූර්යය නැගී එනකොට සූර්යාට කෙලින් ගුරුත්වාකර්ෂණ හවු වෙනකොට මේ පොළොවේ ඇතුලේ තියෙන මේ මහා ලෝදිය ටික චලනය වෙන රිදම් එකක් තියෙනවා. ඕක සද්දයක්. පොළොවේ සද්දය අහන්න බලන්න මේ මොන හරි YouTube එකකින් චෙක් කරලා බලන්න මොකද්ද පොළොවේ සද්ද කියලා. පොළොව මේ අවකාශයේ ගමන් කරන සද්ද මොකද්ද කියලා. එතකොට මේ පොළොවේ හැඩතල එක ගත්තම ඇයි අපිට ගුරුත්වාකර්ෂණ අඩුම දුන්නේ? ඒ දුන්නේ එන තවත් රටකට යන තිබ්බනේ. එහෙනම් මෙතන වෙනසක් තියෙනවා. මේ වෙනසට ඉඩ දෙන්න මේ හදන්නේ 2024 ඉඳන් කලියුග වර්ෂවලින් 5125 මේ. කලියුග වර්ෂවලින් 5125. මොකක්කෝ විශේෂත්වයක් තියෙනවා. ඔබ බලන් ඉන්න. අපේ රට වැටෙන්නේ නැහැ. අර මතු වෙනවා කිව්ව තැන් වලට ආසන්න තැන් වල 12ක් මතු වෙනවම තමයි ඒක ඉලස් කරගන්නෙත් නැහැ. ඒක සතුටෙන් කියන්නේ. ඔබත් එක් වෙන්න. මොකද ඔබ අධ්‍යාත්මික වීම තුළ සක්‍රීයව නිෂ්පාදනයක් කරමින් සිතුවිලි මේ වාතලයට ධනාත්මක භාවය එකතු කරමින් මේ රට දියුණු වෙනවා කියන දැවැන්ත අදිෂ්ඨානයකින් ඉන්න. එතකොට අර මතුවෙන්න ඕන දේවල් මතුවෙනවා. ඒ මතුවෙන්නේ ඔබේ අධ්‍යාත්මික ගමන බලගන්වන්න. අපිට සුද්දල් දීපු ඉතිහාසය වෙනස් වෙන්න. අපිට සෙල්ලිපි ලක්ෂ ගණනින් තිබ්බ රටක්. එතකොට මේ සෙල්ලිපි වලින් බොහොමයක් අඩලා බිඳලා මේ පාරවල් වල තාර දානකොට ගල් වලට ගත්තා. එතන එහෙම කඩලා කඩලා කඩලත් අද තවමත් ඉතිරි වෙලා තියෙනවා නම් දෙන එකක් හරි ඉතින් අපි තාම පරිස්සමින් ඒක ආරක්ෂා කරගන්න ඕන. ඉතින් අදටත් අපි දන්නවා කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදුහාඳුරන්ගේ සෙල්ලිපි මේ රටේ තියෙනවා. අපි ඒක එතකොට අපි ඒක නිල වශයෙන් විශ්ලේෂණය කළා වෙනම සිලබස් එකක් හදලා නැති එකයි ප්‍රශ්නේ. ඔබ විජේගෙන් ඔබ සිංහෙක්ගෙන් පැවතෙනවා තිරිසනෙක්ගෙන් පැවතෙනවා ඔබ විජේගෙන් පැවතෙන එක වෙනස් කරලා ඔබ පැවතෙන්නේ මේ අපේ රටේ පොළොවෙන්මයි අපේ රටේ මහා සම්මත පරපුරෙන්මයි කියලා සිලබස් එකේ ළමයි 144 කියන්න ගත්තම මොකද වෙන්නේ? ඕවා නෙමෙයි මතුවෙන්නේ. තව බොහෝ දේවල් තියෙනවා මතුවෙන්න. ඔබ විශ්වාස කරන්න තේරුම් ගන්න අදටත් මහා රාවණා කොටුව කුඩා රාවණා කොටුවේ අදටත් කොච්චර ආශ්චර්යයක් තියෙනවද? මුහුද ගිය අය
අතර මම වෙලා නම් මේ මහරාවණ කොටුවේ ආලෝකයේ දිහා බැලුවපෝ වෙනව අදටත් අහලා බලන්න හොයලා බලන්න මොකද අපි මේ සියල්ල එක්තැන් කරලා කියන්නේ අපේ ධනුෂ්ක 2024 අතිශයම තීරණාත්මක අවුරුද්ද අපේ රටට විතරක් නෙමෙයි ලෝකයට ලෝකේ හොයන්න ගන්නවා මේ දේශය ගැන ලෝකය බලනවා මේ ලංකා ලංකාව ගැන මේ ලංකාවේ ඉතිහාසයේ මතුවීම පටන් ගන්නවා ලංකාවේ ඉතිහාසයේ නිවරද වීම පටන් ගන්නවා එතකොට ලංකාවේ ඉතිහාසය ගැන නිතර නිතර අපි කිව්වේ ඇයි මේ එක සෙල්ලිපියක විතරක් අපි ඉඩ නෙමෙයි මේ සෙල්ලිපි තව ගොඩක් තියෙනවා විශේෂයෙන්ම රායන්ෙන් පටන් ගන්න තැනක මහ විශාල ස්ථානයක රායන්ෙන් සුවිශේෂ සෙල්ලිපියක් තියෙනවා එතකොට අපි ධනුෂ්ක ඒ මේ ඔක්කොම කියන්නේ සැබෑ ඉතිහාසය ගැන එහෙනම් අපිට බය වෙන්න කාරණාවක් නැහැ ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ නැවත කියන එක නිසා මතුවීම අනිවාර්යයි 2024 තුල ඒක කොහෙන්ද කියන එක පොඩ්ඩකට තියලා අනිවාර්යෙන් යම් සුවිශේෂී කාරණා 12ක් සපත වෙනවා 2024 දී දීපල් මාත්‍ය මම හිතන්නේ මේ කතා කරගෙන ආව ටිකත් එක්ක හරි සුවිශේෂී අනාවරණ කීපයක් සිද්ධ වුණා විශේෂයෙන්ම 2024 තුල නොබියව ඔබතුමා කියනවා අපි නැගිටිනවා මේ රට නැගිටිනවා කියලා ඒත් එකම විශේෂ ස්ථානවල මතුවීමත් එක්ක මේ රටේ දැවැන්ත පෙරළියක් සිද්ධ වෙනවා කියලා මට ඔබතුමාෙන් අහන්න තියන්නේ මේ කියන විදියටම 2024 මෙච්චර ප්‍රබලද 2024 තුල ඒ කියන්නේ මේ තරමට ආందోళනාත්මක දෙයක් වෙනවනම් මේ 2024 මොන වගේ අවුරුද්දද ඇයි මෙච්චර මේක ප්‍රබල වෙන්නේ කොතනද මේකේ තියෙන රහස ඔව් අපේ ධනුෂ්ක 2024ට පාර කපන්නේ 2022 හේතුව 2022 මේ රටේ අරගලයක් තිබුණා ඒ අරගලය අරගලයක් විදිහට දැකපු බුද්ධිමතුන් සෑහෙන ප්‍රමාණයක් තමන්ගෙන් මේ රටට විය යුතු දැවැන්ත කාර්යභාරයක් කරන්න අදිෂ්ඨාන කළා ඒ මහා තාරුණ්‍යයක් තියෙනවා ඒ වගේම මේ රටේ දරුවෝ දුටුවා තමන්ගේ තාත්තා තෙල් පොලිම් වල මැරලා වැටෙන හැටි තමන්ගේ අම්මා අසරණ වෙලා ගෑස් පොලිමේ ඉන්න හැටි අපි මේක කියන්නේ තව කවුරු රිද්දන්න නෙමෙයි මේ වෙච්ච දේ අත්‍තර අපි කියනවා යම් කිසි කනගාටුදායක සිද්ධියක් වුණොත් ඒක ඒක ආධාර කරගෙන ඒක හිතලා කමටහනක් කරගෙන තමන් භාවනා කරන හැටිත් අපි කියනනේ එතකොට රටක භෞතික දියුණුවට ඒ රටේ වැටීම නැවත වැටෙන්නේ නැති වෙන්න අදිස්ත්‍රාණ කරන්න පුළුවන් දරුවන්ට මිනිසුන්ට තරුණයන්ට ඒ නිසා මෙතන මේ දැන් 2024 වෙන්නේ මේ සියලු අර වැටීම් පාඩමක් කරගෙන නැගිටින්න වැඩ කරනවා මොකද ධනුෂ්ක අපේ ධනුෂ්ක දැන් රටින් පිට වෙච්ච දරුවෝ ඉන්නෝ මේ වෙලාවේ ඒ පිට වෙච්ච දරුවෝ ඉන්න දරුවෝ හැමෝම එකයි අපිට පිට වෙච්ච බොහෝ දරුවන් වෙන්න පුළුවන් වැඩිහිටියන් වෙන්න පුළුවන් ඔවුන් මේ රටට ආදරේ නැතුව නෙමෙයි රටෙන් ගියේ. ඔවුන් එවන යම් කිසි ආධාරයක් මේ රටට ඒක ඩොලර් වලින් හෝ යම් කිසි විදිහින් මේ රට නැගිටින්න හේතු වුණා. එතකොට අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ මේ සාමූහික යාත්‍රාවක් සාමූහික ප්‍රයත්නයක් ටීම් වර්ක් එකක් මේ වෙන්න ඕනේ. මේ ටීම් වර්ක් එක නොවුනොත් අපි කොහෙන් හරි වැටෙනවා. දැන් ඔබ දකින්න මේ අවුරුද්ද ඇතුලේ අපේ රටේ යම් කිසි ආකාරයක සංචාර කර්මාන්තෙන් පිබිදීමක් ආවද නැද්ද? පැහැදිලිම ආවා. එකකින් හරි නැගිටින්න පුළුවන් නම් අපිට නැගිටින්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට දල්දා මාලිගාවට කොතරම් හානියක් 1998 ජනවාරි 26 වෙනිදා උදේ 6:05ට කළාද? LTT බෝම්බ ලොරියක් ඇවිල්ලා ඒ ගේට්ටුවේ ප්‍රධාන ගේට්ටුවේ වැද්දුනා. පොලිස් කාන්තාවක් ඈත දුර එන මේ LTT ලොරිය එන්නේ මහ විනාශයකට කියලා වහම ගේට්ටුව නන කළා. ඒ පොලිස් නිලධාරියට ස්තුතිවන්ත වේවා. ජාතියේම ගෞරවය. නමුත් ඒ LTT විසින් විනාශ කරපු ප්‍රමාණයක් තියෙනවා දල්දා මාලිගාව තුල. අපේ ධනුෂ්ක මිනිසු ලේ පෙරාගෙන වැටෙද්දිත් මිනිසු ලේ පෙරාගෙන වැටිලා 11 දිනක් එතන මැරිලා දල්දා වහන්සේට පවත්තුන් ලැබූ තේවාව නැවතුනේ නෑ ධනුෂ්ක නැවතුමු නැති જાතියක් මේ කොහොම මොරල් එකක්ද මේ ඒ වගේම අපි අපේ රටේ තිබ්බ යම් යුද්ධයක් කනගාටුදායක යුද්ධයක් නමුත් යුද්ධයක් තිබුණා ඒ යුද්ධෙදී කිසියම් වූ ආකාරයක අපේ මහා මේ තාරුණ්‍ය ඒ ගත්ත මොරල් එක්කෝද යුද්ධෙදී අපි ගත්ත මොරල් එක්කෝ
දැන් මේ මොරයිල් එක නැවත අවශ්‍ය යුද්ධ කරන්න නෙමෙයි රට සංවර්ධනය කරන්න රට සංවර්ධනය කරන්න තරම් මොරයිල් එකක් ගන්න පුළුවන් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ මේ ලෝකේ කිසිම ආකාරයකින් යුද්ධකින් පැහැදිලා නැති රට මේ කිසිම ආකාරයකින් తాවකාලික වචන වලට යටත් වීම විතරයි උනේ తాවකාලික රැවටීම් විතරයි පෙරදුනේ නැහැ පරදින්නෙත් නැහැ ඒ නිසා ධනුෂ්ක 2024 ට ඔබ හිතන්න එංගලන්තේ කෞතුකාගාරේ අපිට ලැබිය යුතු යම් කිසි ආශිර්වාදයක් ලැබුණොත් මොකද ඔබ හිතන්නේ යම් කිසි තුමකෝ අපි මේ මේ මොහොතේ පතපොතින් ඉගෙන ගන්න දේට අමතරව අමතරව තා ප්‍රබල සත්‍යයක් මතු වුණොත් මතු කළොත් ඒක මොරයිල් එකක් නෙමෙයිද ඊශ්‍රායෙල දුවන්නේ මොරයිල් එකෙන් නෙමෙයිද ඊශ්‍රායෙල දුවන්නේ තන්නේ ක්‍රම ඔවුන්ගේ අතීත ඒ පවත්වාගෙන ලබන මහා සම්ප්‍රදායික මොරයිල් එකෙන් දුවන්නේ ඇත්ත ඒක එතන අපිට මොරයිල් එකක් නැතුව කල්ලතෝණි වෙලා හින්ද තමයි මේ ප්‍රශ්නේ එතන අපි අහනවා අර මතු වෙනවා කිව්ව 12න් එකක් එංගලන්තේ කෞතුකාගාරයේ විය හැකි යාව ඉහෙලයි සමහර එක කඩේින් පොතක් හරියට ලැබුණොත් එක කඩේින් පොතක් හරියට ලැබුණොත් මොකක් වෙයිද මොකද හේතුව එංගලන්තයට වැරදුනා එංගලන්තේ රජින භූම දහනය කරන වෙලාවේදී ඔටුන්න ගැලෙව්වා ඒගොල්ලෝ ඔටුන්න ගාලා නිකම්ම නිකන් රජින තැම්පත් කළේ මේ අදාළ ස්ථානේ අපේ රටේ ඔටුන්න ගැලෙව්වේ නේ අපේ රටේ ඔටුන්න හිමි කුමාරය එමම දුන්නම් ඒ අදාළ ඊළඟ ලෝකෙට හරි සතුටෙන් යනවා. ඒව කවදාවත් කැඩුවේ නැති ජාතිය. මම මේ ගියත් දුන්නේ මොකක් හරි හේතුවක් හින්දා. ඒ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන සමහර කරුණුත් එක්ක. ඔව් මොකක් හරි හින්දා මම එදා ඉඳන් කිව්වා එදා එංගලන්තේ සිද්ධියෙන් පස්සේ එංගලන්තේ වැටෙනවා කියලා. එංගලන්තේ වැටෙන එක නවත්තන්න නම් ඊශ්‍රායලයට ලංකාවේ ජාන සම්බන්ධ වගේම එංගලන්තේ දැනගන්න ඕනේ අපිට අයිති 26000ක් වූ භාණ්ඩ සහ පතපොත තියෙනවා එකක් හරි මෙහෙට දෙන්න දුන්නොත් එංගලන්තේ රැකේවි නැත්නම් ඒව සක්‍රිය වෙලා තියෙන්නේ මේ කියන ක්වොන්ටම් එන්ටැගල්මන්ට් වලින් අපේ කිව්ලේදර මොහොට්ටාල ඔය එංගලන්තේ ඉස්සරහා ප්‍රදර්ශනය කරන මහරාවණ අපච්චිගේ මහපිලිමේ බදාගෙන පපුවට තුරුල් කරන් තමයි මේ 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 මැරුණේ කන්ද උඩ මොනරාගල කන්ද උඩ ඒ ඒ ආත්මේ ඔකට රිංගල නැද්ද මොහොත් කිව්ලේ ගෙදර මොහොට්ටාලේ උත්තමයාණන්ගේ ආත්මය ඔය රාවණ අපච්චිගේ පිළිමේ හා බද්ධ වෙලා නැද්ද කියලා අපි අහනවා. තේවද සක්‍රිය වෙයි. 2024 කියන්නේ 2032 ට පාර කපනවා දැන්. 2032 දෙසැම්බර් 16 වෙනිදා කියන්නේ අතිසුවිශේෂී දවසක්. මම හිතන්නේ ඒ දිනයත් ඔබතුමා දිනේ වෙලාව ඔක්කොමත් එක කිව්වා. මම දැන් පාලම හදලා පෙන්නන්න. 2032 දෙසැම්බර් 16 කියන්නේ උඳුවා පොය දවස. උඳුවා පොය දවස. එදාට දවස ආරම්භ කරන්නේ සිංහ ලග්නේ. දවස ඉවර කරන්නේ සිංහ ලග්නේ රාත්‍රී 12ට. එදාට අපි 9:00කට පහනක් පත්තු කරන් යන්න කියනවා. කවුරු හරි මේ රටේ කෙනෙක් කුමේරා කිව්වා 2023 9:00කට පහන පත්තු කරන්න කියලා. තාමත් ඒක කරන ඒ උතුම් මිනිස්සු ඉන්නවා අපේ දනුෂ්ක. මම ඒ මිනිස්සුත් එක්ක ලක්ෂයක් එක්ක එකතු වෙලා මේ කියන්නේ. තාම ගැඹුරෙන් වකිමින් මේ උතුම් මිනිස්සු දවස ගානේ ලක්ෂයට එක 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 දවසට අපිට එකතු වුණොත් ඕක මිලියනයක් වුණොත් දස ලක්ෂයක් වුණොත් එක දිගට 2032 දෙසැම්බර් 16 වෙනිදා නැවතත් නැවතත් මේ මුළු රටටම දැනෙන්න කියන්නේ 2032 දෙසැම්බර් 16 රාත්‍රී 9:01ට ඔබ පහන පත්තු කරන්නේ බ්‍රහ්ම යෝගයෙන් බ්‍රහ්ම යෝගයක් ලැබපු වෙලාවක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි මේ තව අවුරුදු 10කට එන්න තියෙන වෙලාවක් මේ කතා කරන්නේ මෙන්න ජ්‍යොතිෂයේ පණ මෙන්න ජ්‍යොතිෂයේ බලය 2032 රාත්‍රී 12ට හඳ උඩට පායලා තිනවා හරියටම මේ සිංහ ලග්නෙත් එක්ක ලග්නෙත් කියනවා සිංහ ලග්නෙ ලංකාවේ ලග්නෙ කියලා අපි කිව්වා කොහො යථාර්ථයක ඒ ලග්නෙ හරහානේ අපි මේ ඊශ්‍රායලෙ මෙච්චර නිවර්දව කියන්නේ එතකොට ඔබ හිතන්න ඔබ නිතර ඇහුවා අද කවදාවත් නැතුව වගකීමෙන්ද වකීමෙන්ද කියලා. ඔව් අපේ දනුෂ්ක කුමේරා කියන්නේ සියල්ල කරන්නේ වකීමෙන්. එතකොට ඒ දර්ශනියත් වකීමෙන් අපේ සහෝදර දනුෂ්ක. ඒකින්ද 2032 දෙසැම්බර් 16 රාත්‍රී 10:10ට
දහයයි දහයට සිංහලග්නය ලබනවා. 2032 දෙසැම්බර් 16 රාත්‍රී 10:10ට සිංහලග්නය ලබනවා. එදාට ලියලා තියාගන්න. එදාට හරි කෙලින් අපේ කෙලින් හරිම කෙලින් සඳ පායලා තින වෙලාව ලස්සන යෝග ටිකක් තියෙනවා. ඒකෙන් එකක් කිව්වේ බ්‍රහ්ම යෝගය. තව විශේෂ එකක් තියෙනවා මේක දැන් කියන්නේ නැහැ හේතුව ඒ තුල තමයි අපේ මොන දේශේද අධ්‍යාත්මික දේශයේ ලියවෙන්නේ. තීරම එනම් 2024න් 32ට පාලම 2040 ගැන වචනයක් කියනවාද කවදාවත් නැතුව 2040 දී ලෝක නායකයන් රුවන්වැලි මහසෑයත් එක්ක සම්බන්ධතා හදනවා ලීලා තියාගන්න 2040 දී සමහර නායකයන් එනවා මෙහි දිවුරුම් දෙන්න ආසන්න තත්යකට එහෙ දිවුරුම් දීලා මෙහි පළවෙනි විසිට් එකට එන්න හදනවා इंदियानु नायक दलदा मालगावडी यान दुन्नाद दुन्ने ने अपी एक दें कियान ने खेटियें किलो तुई नवत्त नो हेतु आक एतु अबे अरगे नब तुमा कियान दिदा सातली एदी लोक बलग तुन मेर रटर पैमिने नवा इत्रो एर वन मेरी सहे कावट इतना ही दाकुने नील गलताए एक लील तिया गन्ना दाकुने नील गलाए कुडुम्बी गलाए कसा गलताए नाई गलताए इदे पासे आपी विशेषता ना कीनो ओकंद ओकंद पसे लाहु गल वनांतर यातुले विशेष दिया कुएनो अवधि वेनो शक्ति नवत्तन्न बे 2024 इन पासे 2032 दी मी नेकत तोक्कोट में ए सियाल अवधि वेनो मी सेल्लमक नेमे इबल मत मंग हर सरल प्रश्न है कहाँ वन वेली साय गन साधक होयापी आराधना කියපු එකම දේ වරදින්නත් පුළුවන් උතන ඒකෙ හින්දා 2024 ඉඳන් නැගටිව් ආරම්භ කළ යුතුයි ආතසි ක්ලාක් යන අපේකට ඔබතුමායි ආතසි ක්ලාක් අපේ ධනුෂ්ක අපි එතුමා 1956 මේ ලටට එන්නේ 2008 වෙනකම් මේ රටේ ඉන්නව අවුරුදු 52ක් අප එංගලන්තේ යන්නේ නැහැ මෙහි පුරවැසිකම එතකොට ආවේ මුහුදු වටේ ගවේෂණය කරන්න. බස රන්මුතු දුව හදලා පටන් ගත්ත යම් කිසි විශේෂ දෙයක්. මේ පළවෙනි වර්ණවත් චිත්‍රපටිය. එතකොට එතනින් ඇවිල්ලා යා දැක්ක මුහුදු වටේ තියෙන පරණ නැව්වල තියෙන දේවල් දැක්කා. මුහුදේ යට සැඟවිලා තියෙන පරණ නැව්වල තියෙන සමහර වටිනා දේවල් යා දැක්කා. යා යනවා ත්‍රිකුණාමලට. ත්‍රිකුණාමලට ගිහිල්ලා කිමි දෙනකොට යා දකිනවා එක පහරින් මුහුදේ ගැඹුර දක්වා කපාගෙන ගිය කළුගල් සහිත යට උම මාර්ග පද්ධති දකිනවා. මාලිගා දකිනවා. නොදකිනව නෙමෙයි. ඊට පස්සේ කතාව වෙනස් වෙනස් මහත්යත් එක්ක. අපි දැනට ඔතනින් තියලා මේඝනාදකේ මේ පෘථිවි වටා යානා තුනක් අංශක 120 කෝණකින් සමපාත කරලා ලෝකෙටම මේ පණිවිඩ හුමාරු ක්‍රමය හඳුන්වලා දුන්නේ ආතසි ක්ලාක් කියන ගෞරවය දෙන්නම්. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒකම මේඝනාද කළා. දැනට නිකන් ඔය ඉංගියක්. ඉංගියක්. මොකද මේ පොත් ටික දැන් මතුවෙනවා. දැන් මේ පොත් ටික මතුවෙනවා. මේ පොත් ටික මතුවෙනකොට සමහර පොත්වල දේවල් කරන්න නම් හෙලේ රුධිර ජාන කට්ටියක් ඉන්න උනේ වැඩ කරන්න. ඒක පාස්වර්ඩ් එක. හෙලේ රුධිර අමිශ්‍ර සුද්ධ ජානේට වැඩ කරන දේවල් තියෙනවා තාම තුන්වහන්සේලාට පිළිසිද්ධ වෙන්න. ඒ හින්දා ඉන්දියාව දකුණට ගියා. ඉන්දියාව හඳේ දකුණට ගියා කියලා වර්ල්ඩ් කප් මැච් එක දින්නද? ඉන්දියාව දකුණට ගියා කියලා ඉන්දියාව දුප්පත්කම නැති වුණාද? නෑ. ඉන්දියාව දැන් අපි ඒකයි මොඩිට ප්‍රමාණය කැමති වෙන්නේ. මොඩි නිතරම කියන්නේ උතුම් මිනිසා. අපි ඒක කියනවා ගෞරවයට. මොඩි නිතරම කියනවා රාවණා යුගයට යම්. රාවණා යුගයට යම්. රාවණා යුගයට යම් කියලා. රාවණා අහක දාන්න බෑ. ඒ උතුම් අප්පච්චි අපි දකිනවා සමහර නාලිකාවල මම මේක කියු වෙන එක හොඳ මදිදම් කරන් දෙයක් නෑ.
හොඳ මදි නම් කරන්න දැන් සමහර නාලිකා නම් කියන්නේ නැනේ මේ රාවණ අප්පච්චි ගැන කතා කරන්න ඇවිල්ලා මොනවා කියනවද කියලා තේරෙන්නේ නැහැ ඒක කරන්න එපා අපහාසයක් කරන්න එපා මේ මහා උතුම් රාවණ අප්පච්චිෙන් ගන්න තියෙන දේවල් දරුවන්ට යෞවනයේට වැඩිහිටියන්ට සහ ඉහළ වැඩිහිටියන්ට විශාල ප්‍රමාණයක් තියෙන එක මහ දර්ශනයක් ඉතින් රාවණ අප්පච්චි නිසා ඇසළ මහ පෙරහැරවල හැදෙන්නේ අපි කතරගම ඇසළ මහ පෙරහැර හැදෙන්නේ මන්දෝදරි උත්තමාවිය කැඳවාගෙන පෙරහැර ඔය ඉතින් අපි ඉස්සරහට යමු ඒ වගේම අපේ දනුෂ්ක අපි 2024 අර මතු වෙන විතරක් නෙමෙයි ඇතෙන්නව බලය ඇති කරගන්න අබේගිරි පන්සලට අපි කියනවා කරුණා කළා දල්දා වහන්සේ ඉස්සෙල්ලා වඩම්මෝන්නේ අබේගිරිට අබේගිරි ඓතිහාසික පෙරහැරක් අබේගිරින් පිට වෙලා නැවත අබේගිරියට එන පෙරහැරක් කළා. ඔය පෙරහැර පටන් ගත යුතුමයි ධනුෂ්ක. ඔතන තියෙන හිරවීම. ඔතන හිරවීම තියෙන්නේ. අන්න පටන් ගන්න අපි කියන අර කිව්ව නගර වලින් තැන් වලින් අපි ඔය 12 අරන් පෙන්නනවා. ඒගොල්ලෝ කළත් නැතත් අපි යම් සෑහෙන සැලකිත සාධාරණ ප්‍රමාණයක් මේ පොළවේ මතුවේ. ලස්සන්ට. එහෙනම් හිර කරලා තියෙන ශක්ති තියෙන තැන් තියෙනවනේ. शक्ति अवधिकोट हिकरंगीन अभेगिरी पेरहर पुटंगण अभेगिरी पेरहरे तर लसन पेरह मे लोके मने अदटा ते पेरहर ते लसन हेतु पार दिपत्यम ये चित्र अंदांगी नो मीन स्वत्न ये मुना दंगी चित्र बल मुनतर प्रणीत रसवत् पनवीट दुन्ने ओकम कोटे राजधानी यदि मे अड़तीस दल प्राकार उड पेरहर මේ මහත් ප්‍රාකාරයේ උඩ පෙරහැර යනවා අර චීන මහ ප්‍රාකාරයේ පෙරහැරක් යනවා වගේ දර්ශනයක් හිතන්න මෙහෙව් රටක් ඉතින් අපි මේක නැවත ගන්න ඕනේ දැන්ද කියන්නේ ඊළඟට අපේ දනුෂ්ක අපේ ඔය මේ 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 ගෝල් ෆේස් එකේ කරන නිදහස් උත්සවේ තියන්න ඕනේ සීගිරියේ සීගිරියේ නිදහස් උත්සවේ මොන හරි දෙයක් කෙරිය යුතුමයි ඒක නිසා අපි දැන් කියනවා මේ මුළු රටටම අපි සමහර පුද්ගලයන්ව अभी इहलट गिनापु तीन अब मेतनी हाट अन्न अभी कीन दीगल हण्डो ने नत्कर एक इंगियम अलियत मरने अभी खरु नाक दापी मे वेड बहिन अभी उपकल पेन मसल अहिंसक हरी अलियट हरी हानिकलोत् नीति विरोधी लस हो अनिधिट समावाक्न दीलतीगण अभी निमे दंडुम अभी निमे दंडूल नवतिपदीला इन्नोलू निकांगियादेन्ने निकांगियादेन्ने कैंडा सेल्लेमटगाने पा रावण महा शिवरायणांगे दैवंत शक्ति हस्तिया तर ऐ रावण हिटपुराट मे इतकोट ये वगे मत मै धनुष्क मम पुज कथावाक्यो मे कांडूलगेनकोट अपे दुर्गामुरुराजुरांगे मल्ले सहोदर सद्धातिस कुमार मे खांडुल वाई अम्म वाई गिनी नो मे दिगवापी बेत्तट गेनला अपे ग्यामिनी कुमार सटनट नो सटन अनुकोट याड़ खांडुल ने हेबे याड़ अश्व विलंब किन्नो दीग नूतिका अश्व विलंब मे सटने दी अपे दुटगेमन कुमार मे अश्व विलंब पन्ननवा अर महा एता उड़ी खंडुल उड़ी पन्नन कोट अपे दुटगेमन कुमार तिब्बे पहारीम श्रद्धा दीस मरलदा भाई एंदुम इतर ईट पास अपे खंडुल लज्जावट पत्तेनवा खंडुल की अन्य युगिया खंडुल की अने दर्शनिया खंडुल हितन मगे पिटवड़ इन मनुष्य बेरवन अर गैनी मगे अंगूटी पेन्न की हितन वकील कील तीन या मुकद खरवड़ इन सदीस भीम बट्टन बट्टल यानवा इतने खंडुल ईट पास आप दुटगाम कुमार लसन हरी लसन इकत की मम्मी करे मतक शक्ति की अने कब वध देने हेम अतेम अलियम बट आपहु इनात्म वध देने वकील की अने मिनीसा एरकोट वेडिय मतक तीन सत्तू की बदने की डोलफिन की एता की अने हरी मम्मी नस्किन वध देने पातूंट वध देने पालींट संहार पलात्ल यम हानिया विनयकट साधारण मी मेसीपेटी अति अन्नोनी
අපි වගකීමෙන් කියනවා මේ මැස්සි පෙට්ටිය හැම ගෙදරකම තියාගන්න පුළුවන් වුණොත් මේ පරාගණ ක්‍රියාවලිය සස්ත්‍රීක වෙලා මොකද්ද වෙන්නේ කියලා හිතන්න ඔබ මේ මැස්සි පෙට්ටියක් තියන්නකො පොදු ස්ථානයක මල් ගැවසෙන පොදු ස්ථානයක මොකද්ද වෙන්නේ කොතරම් වූ භාග්‍යවන්ත පිනක්ද මේ ඉතින් මේ මැස්සි පෙට්ටි විශාල ප්‍රමාණයක් මේ මේ අපේ ඇත්තු මේ අපි අලින් ඉන්න කලාපවල සංවිධානාත්මකව විද්‍යාත්මකව ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා තියන්න බැරි කමක් නෑ නේද ඊළඟට මේ රටේ සමහර වියදම් කරන මිනිස්සු ඉන්නවා දනස්ක දවසට මම හිතන්නේ ලක්ෂය 2 5 10 ඒ මිනිසුන්ට ළඟට ගිහිල්ලා කතා කරලා අපි මේම වැටක් ගහනවා මේ අලි ඇතුන් රකින්න කියලා මේක කරගන්න බැරි වෙන එකකුත් නෑ නේද ඒකින්ද මේ මේ වෙලාවේ අලි ඇතු වෙරින් හඬ නගන ඒ උතුම් දරුව පිරිසක් ඉන්නවා අපි ඒගොල්ලන් මෙන්න සිරස නම අපේ ගෞරවය පුද කරනවා ඒ දරුවන්ට අපිත් එකතු වෙනවා ඔයගොල්ලොත් එක්ක කුමේරා අපිත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා අපි අපිට කරන්න පුළුවන් තව වැඩ කොටසක් තියෙනවා අපි කියන්නේ අපි ඉක්මනින්ම මේ ඝාතන රැල්ල නවත්තනවා ඒ අදාළ අයට දඬුවම් දෙනවා අර අතන පොඩි කොටසක් තියෙනවා කියන්න ඒ තමයි අපේ කණ්ඩුල කණ්ඩුලව පරීක්ෂා කරන දසමහ යෝධයන් එක්ක අපේ දුටුගැමුණු කුමාරයා කොහොමද දැන් යුද්ධයට අපි යනවද නැද්ද මෙතනින් එහා මහ යුද්ධයට යනවද කියලා කණ්ඩුලව දල් දෙකෙන් අල්ලලා අපේ නන්දි මිත්‍ර මෙහෙම පොළවේ ගහනවා පොළවේ මෙහෙම අහිනවා ඒ පරාජය කළා කියන්න ඕක මතක තියාගෙන ඉන්නේ නන්දි මිත්‍ර මෙහෙම මට කළා කියලා කණ්ඩුල හැබැයි මහා අර සටනේදී එලාර සමග සටනේදී අපේ කණ්ඩුලගේ ඇඟට අර උඩ ඉන්න පාකාරේ උඩ ඉන්න ඒ දමිල සොල්දාදුව මොකද කියන්නේ මහා ලෝදිය මේකක් දානවා මහා ලෝදිය ගොඩක් දානවා කණ්ඩුලගේ ඇඟට කණ්ඩුල කෑ ගහගෙන ගිහිල්ලා ළඟ තියෙන ජලාශයට පැනලා නිවාගෙන බලන්න අපි එදා කාලේ අපේ දනුෂ්ක මේ අපේ මේ යුද්ධයකට යනකොට තව පිටිපස්සෙන් ඇත්තුන්ගේ වෙදුත් ගෙනහිල්ල තිනවා ඇත්තුන්ගේ වෙදු මිනිසුන්ගේ වෙද අය නෙමේ එතාව වහසූපත් කරනවා ආඩම්බරෙන් දුටුගැමුණු කුමාරයා ගාවට නෙමේ කණ්ඩුල මට අප යුද්ධයට යන්න ඕනේ වගේ කියන නිකන් මූණක් පෙන්නනවා දුටුගැමුණු කුමාරයා අනකල්ල පෙන්නා පුළුවන් නම් අර යකඩ දොර කඩහන් කියනක එයා දුවගෙන ඇවිල්ලා ඇනලා මේ යකඩ දොර කඩනකොට ඒ යකඩ දොරත් එක්ක තියෙන තොරණේ කොටසක් තියෙනවා ඒක කඩන් වැටෙන්න ඕන මෙන්න අනේ නන්දි මිත්‍ර ඇවිල්ලා මොකද කරන්නේ ටග් ගාලා ඒක නවත්තනවා මේ යුද භූමියේදී හරි ලස්සන දෙයක් වෙනවා අපේ කණ්ඩුල නන්දි මිත්‍ර වහොඬ වැලේ මෙහෙම කරකෝගෙන ඉඹිනවනස්ක මම මේ ඉඟියක් දුන්නේ එහෙව් ඇත්තු පරම්පරාවක අපි ඉන්නේ ඒක ඒ ආදරේ කරුණාව මේ රටේ නැවත කරලා බලන්න ඉතින් අපි හැමෝම එකතු වෙමු අපි මිනිස්සුන්ට කරදරයක් වෙලා තියෙන තැන් තිනවන එතනට සාධාරණයක් වෙන්න ඕනේ ඒක මරණයක් හෝ මැරීමක් නොවිය යුතුයි එන්සා ඔබගේ ප්‍රශ්නෙට අර පාලම හදාගෙන කියන්නේ 2032 වෙනකොට මේ අවදි වීම නවත්තන්න බෑ මේ අවදි වීම ලස්සන්ට ගලාගෙන යනවා 2032 ගෙන් 40ට 40න් 2050ට ඔබ දඹුල්ලේ ලියවිලා තියෙන විශේෂ පොතක් තියෙනවා ඔබ හොයලා දැනගන්න ඕනේ ඒ පොතේ ලියවිලා තියෙනවා මේ රටේ මෙහෙම වෙන කාලේ තියෙනවා කියලා එතකොට නැගිටින්නෙත් විශේෂ 6 වෙනි පරාක්‍රම බාහු ඒ රාජධානිය හා සම්බන්ධිත නැගිටීමක් කියන එක පැහැදිලිවම කියනවා මේ මුළු රටේම ඒ දැවැන්ත ශක්තිය ගලාගෙන යාවි එතකොට මේ රට එක්සේසත් කරපු ඒ උතුම් වූ ප්‍රදේශවල ඉන්න මහා වීරෝදාර මිනිස්සු නැවත ඉපදිලා ඉන්නවා ඒ ජීවනාලී බඳු දැවැන්ත මානසික ඒකාග්‍රතාවය මේ රට නැවත නැගිටිනවාමයි කියන ඒකාග්‍රතාවය අපි ගහේ කොලේ ගෙඩිය පොත්තේ නීර ඉපනැල්ලේ ඉඳන්ම මේක වදිනකොට දැනෙනකොට ඉරහඳ තාරකාවල ඉඳන් මේ මිනිස් ආත්මවල ඒ බලයේ යටිහිතෙන් උඩු එනවා බවාංගයේ විසින් තල්ලු කරන ඒ අධ්‍යක්ෂී මහා සමුදාය ශක්තිය තුලින් ඉතින් අපි නැගිටිනවා ස්ථිරව දීපල් මහත්තයා මම හිතන්නේ මේ වෙද්දී ඔබතුමා සුවිශේෂී අනාවරණ කීපයක් නෙවෙයි අනාවරණ රාශියක් අපි 2024 ඉඳන් ගත්තට පස්සේ 2032 ඊට පස්සේ 2050 මේ ආදර්ශ ක්ලාක්වැනි දෙවැන්තයන් කිව්වේ වටත් ඊට ප්‍රථමයෙන් අපේ සමහර රන්පත් තිරු තුළ නැත්තම් සමහර දේවල් වල තිබ්බ ඉතිහාස සාධක අරගෙන පවා මේ ඉතිහාසය නැත්තම් අනාගතය ඔබතුමා මේ වෙද්දී සමහර තැන් පෙරලිකාර තැන් මතු කරහමාරයි මට මීළඟට තියෙන ප්‍රශ්නේ
මේ වෙන්න කොතනින්ද මේ වෙනස පටන් ගන්නෙ මොකද්ද මේ විප්ලවයට හේතුව ඇත්තටම මේ විප්ලවය සිද්ධ වෙයිද ඔව් අපේ දනුෂ්ක නැවත නැවතත් අපි තහවුරු කළා කියනවා මේ දේ වෙනවා මේ රට නවත්තන්න බෑ මේ රටේ මේ හිර කරලා තියන්න බෑ මේ වගේ කාලයක් අතීතේත් අපි 1800 දැනට ළඟ ඉතිහාසය තුල 1815 මාර්තු 2 වෙනිදා අපි යම් කිසි ආකාරයක සම්මුතියක් රසං කළා කියන්නකෝ හැබැයි ඉතින් තව අවුරුදු 3කින් පස්සේ නැගිටිනවනේ 1818 නැගිටිනවනේ 1818 එතරම්ම ක්‍රූර ලෙස අපි මේ ජාතික සටන මර්ධනය කළත් අපෝ 1848 නැගිටිනවනේ විදිහට ඊළඟ 1848 න් පස්සේ තමයි ලස්සන දේ වෙන්නේ ඊට පස්සේ මිනිස්සු ආයුධ වෙනුවට ගත්තේ පොත දැනුම දර්ශනය අපේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් 1873 පානදුරා වාදය කරේ සෙල්ලමක් නෙමෙයි එක ඒ පානදුරා වාදය හරහා ඇතිවෙච්ච දැවැන්ත අධ්‍යාත්මික පිබිදීම අර ඇමරිකාවටත් ගියා මම කිව්වනේ ලෝකයේ මිනිස්සු හොයන් එනවා කියලා ලංකාවට එතන බ්ලැවට්ස් කියලා ඕල්කට්ලා දුවන් එන්නේ ඇයි මෙහෙට අර 1873 අගෝස්තු වලින් පස්සේ තිබ්බ මේ පානදුරා වාදයේ ඉතාම සූක්ෂම ජයග්‍රහණය මෙතරම් මේ කලලා පොඩි කරලා දාපු ජාතියක් නැගිටින අපූර්ව කියලා හොයන් එන්නේ ඊට පස්සේ ඕල්කට්තුමා මේ බෞද්ධ ප්‍රබෝධයට පුදුම ශක්තියක් වෙනවා අපිට. ඒතර අපිට ආදරය කරන ජාන සහිත හමින් සුදු වුණාට දර්ශනින් හෙළ ජාන තියෙන මිනිස්සු ලෝකේ වටේ ඉන්නවා. ඒගොල්ලෝ එනවා මෙතෙන්ට එන්න නම් ඔබත් මමත් අපි සීලු දෙනාම මේ පොදු ප්‍රවාහයක් මේ රට නැගිටිනවා කියන චින්තනයෙන් ඉස්සෙල්ලා මේ ඔක්කොටම ඉස්සෙල්ලා මනසින් දිනන්න ඔක්කොට මිස්සල මේ මනසින් අපිට කරන්න පුළුවන් කියලා හිතන්න. මොකද ඔබ අතීතයේ ඔබට තරම් අත්දැකීම් කාටවත් නැහැ. ඔබේ මේ සංසාරයේ තියෙන අත්දැකීම් එක ගත්තම ආනන්ද හාමුදුරන්ගෙන් දවසක් බුදුහාමුදුර වහන කූඹිරැලක් පෙන්නලා. ආනන්දය මෙතන සක්විති රජෙක් නොවිච්ච කූඹියෙක් නැහැ කියලා. අපි ඒක නැවත මතක් කරන්නේ ගෞරවයට අද වගේ පොයේ දවසක. එහෙනම් ඔබ කතරම් සක්විති পদවියක් ලැබපු කෙනෙක්ද කොයි ශක්තිය අනේ බවාංගේ මේ මහා බවාංග සිත තුල රේෂල් අන්කන්සර්ස්නස් කියන තුල මේ තැම්පත් වෙලා තියෙනවා ඩිස්ක් එකේ ඒ ඩිස්ක් එක අදෘශ්‍යමානයි බර නැහැ විශ්වයත් එක්ක කනෙක්ටඩ් වෙලා තියෙන්නේ මේ සමස්ත විශ්වයේ ඔබ ඇසුපිරු තැන්වල මේ අදෘශ්‍යමාන බන්ධනය තියෙනවා ඔබට මේ මොහොතේදී ඔබේ උඩුසිත හැකිතාක් වහලා ඔබට කරන්න තියෙන්නේ මයින්ඩ්ෆුල්නස් නොහොත් මේ මොහොතේ සිත පිහිටුවාගෙන ඔබට අවශ්‍ය දේ මේ ආකාශයේ අඳින්නකෝ මනසින් දකින්නකෝ මනසින් අන්න අපේ දනුෂ්ක ශක්තිය අවදි වෙනවා එහෙනම් මේ විශ්ව භාවනාව කරන්න අපිට දවසක් ඕනේ ඔයත් එක්ක අපි මේ තාම දශමයක්වත් කතා කරලා නැහැ අපේ දනුෂ්ක මේ මහා හෙළ දැවැන්ත ඥානය දර්ශනය දැනුම් ගබඩාව තුළ දශමයක් කතා කරලා නැහැ ඉත හොලෝග්‍රෑම් කියලා අද නවීන විද්‍යාවෙන් ඉන්න වචන වලට ඉස්සෙල්ලා අපේ බෝසතාණන් වහන්සේලා අහසේ අඳින අවශ්‍ය චිත්‍රය මනසින් අඳිනවා ඇඳලා ඒ අනුව ක්‍රියාත්මක කරන්නේ එතකොට අපේ දනුෂ්ක මේ ලෝකේ ඕනෙම ගොඩනැගිල්ලක් එකපාරට හැදුවේ නැහැ මනසින් දැකලා සහතික කරලා තමයි ඒක ඇඳලා පොළොව මත ප්‍රායෝගිකව කරේනේ සලස්මක් ඇතුව එන මේ සලස්මක් ඔබයි මමයි දැන් කතා කළාට අපේ රට වෙනුවෙන් සලස්මක් දෙවි හාඳුරු හදලා ඉවරයි ඒ කවුද කියන එක ඇහුවොත් ඉංගියක් ඕනනම් දෙන්න මේ බුද්ධ දේශයේ බුදුහාඳුරන් මහා පරිනිබ්බාන සූත්‍රයට අනුකූලව ඒ අවසාන මොහොත ළඟා වෙනකොට අපි කතා කරනවා අපි දන්නවා සාකච්ඡා කරලා තිනවා මේ රට මහා සක්‍රදේවෙන්දට බාර දෙනවා මේ බුද්ධ ශාසනය බාර ගන්න කියලා එතකොට බුද්ධ ශාසනය වගකීම ගන්න මේක ආරක්ෂා කරන්න එතන උන්වහන්සේ බාර දෙන්නේ වියන්නෙන් එන කෙනෙකුටද උයන්නෙන් එන කෙනෙකුටද ඕක වරද්දගත් හින්ද තමයි ප්‍රශ්න තියෙන්නේ වියන්නෙන් එන කෙනෙකුටද උයන්නෙන් වෙන කෙනෙකුට උත්තර කඩා ගන්න උත්තර ලියා ගන්න අපේ උපුල්ලන් දෙවි හාඳුරුවන්ට බාර දෙන්නේ උපුල්ලන් දෙවි හාඳුරු කෙනෙක් සේමසේ කෙනෙක් නෙමෙයි දැඩි මුණ්ඩ අපච්චි ඉන්නේ උපුල්ලන් දෙවි හාඳුරුවන්ගේ මහසෙනෙවිය ලෙසින් දැඩි මුණ්ඩ අපච්චි මේ බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙන ඒ වටපිටාව තුළ
ඒ දැවැන්ත ආරක්ෂාව සැපේ උත්තමේ එතකොට ඒ ශක්තිය ධෛර්ය මේ රටේ තියෙනවා මේ හෙලෙක් මේ අපි බය නැතුව කියන ඉන්දියානුවෙන් නෙමෙයි දැඩි මුණ උපච්චි අන්න ඉන්දියානුවෙක් කියලා ඔබ හිතාගෙන වැඩ කරනකොට ප්‍රතිඵලයක් නැහැ මනස ස්නායුක රතුරු දුල්හන් වලට බලේ එන්න නම් දැඩි මුණ උපච්චික වර්ණය රතුයි කහයි රතුයි කහයි මේ ඇට මිදුළු තුලින් හරහා මේ දවැන්ත නැවත නැවත හට ගන්නකොට මේ සෛල මාස 4යිනේ තියෙන්නේ දවස් 126යි රතුරු දුල්හන් සෛලයක් තියෙන්නේ उदाहरण आसान पिलियां අපේ රටේ ප්‍රසිද්ධම අගනගරයේ රෝහලක ඉන්නකොට වෛද්‍යවරු වට වෙලා ඉන්නවා හරි අමාරුයි බේරන්න හරි එතකොට බේරෙන්න බැරි තරමට කිව්වා එතකොට දැන් දෙවියන්ට තමයි බේරෙන්න තියෙන්නේ ඔබ බලන්න කවුද දෙවියෝ බේරන්නේ කියලා එන මාස පොය දවසට අපි ජේතවනාරාමයට ඒ මහා බාහිර ඔප්පු කරනවා මේන පොයට මොකද්ද මේ හාස්කම ඉතින් අපි කියන්නේ ඒකයි මහසෙන් රජුරවන්ව දාන්න එපා දෙකේ කොළේට මහසෙන් රජුරු කියන්නේ මහාචාර්යවරයෙක් කොහෙන්ද ඉගෙන ගත්තේ අභේගිරි කලාපේ මහා විශ්වවිද්‍යාලයෙන් සියල් ඉගෙන ගත්තා අභේගිරියෙන් ඉගෙනගෙන තමයි අපේ ධනුෂ්ක තොටගමියේ රාහුල හාන්දුරුව මේ සිද්ධාලෝක රසය හැදුවේ සිද්ධාලෝක රසයට පුළුවන් ඔබේ කෙස් මරණේදී වුණත් ඔබ මැරිලා වුණත් කෙස් වැවෙනවා ඔබේ රැවුල් වැවෙනවා එහෙනම් මේ සිද්ධාලෝක රසේ පානය කළේ Tamange දේහේ තව දවස් දසලක්ෂයක් නොදිරා තියන්න කවුද මේ තොටගමි ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ මාතර ගල් ගුහාවක් තුල ඒ ශරීරයේ තිනකොට ඒක පෘතුගීසි සෙනවියෙක්ගේ කියලා ගෝවට ගෙනිච්චා අපේ අය කෝ ඉල්ලන්නේ නැන්නේ Tamanta අයිති දේ ඉතින් අපි ඒකයි කියන්නේ ඔබ අපි එකතු වෙන්න ඕනේ. ඒ ශක්තිය එක්තෙන් වෙන්න ඕනේ. එහෙනම් තොටගමේ රාහුල හාමුදුරන්ගේ මේ ශ්‍රී නාමයට උපහාර වේවා. මේ අභේගිරිය දැනුම. ඉතින් අභේගිරිය ඒ දැනුමෙන් තමයි ජේතවනාරාමයේ අඩි 400ට ගන්නෙ. අඩි 400 කියන්නේ චන්ද්‍රයන් 400ක් සූර්යාගේ විස්කම්බේ දිගේ තියෙන දර්ශනය. නැවත කියන්න සූර්යාගේ විස්කම්බේ දිගේ චන්ද්‍රයන් 400ක් තියන්න පුළුවන්. ඒක තමයි උසට ගත්තේ. එතකොට ඒ ජේතවනාරාමෙම ගඩොල් 93 මිලියන 3 ලක්ෂයක් ගන්නවා හදන්න. ගඩොල් 93 මිලියන 3 ලක්ෂ තමයි සූර්යාගේ සිට පෘථුවියට තියෙන දුර සැතපුම් වලින්. සුද්ධ අපේ මේ සංඛ්‍යා ලේඛන මහා විශ්ව රහස් දොරටු හවුවෙන හින්දා සුද්ධ මොකද කළේ සැතපුම් කිලෝමීටර් කළා විකෘති කළා දාගත්තා. අපි ඉතින් ඒව දැන් ගණනය කරන්න ඕනේ හරියට. ඉතින් මම මේ ඉංගියක් දැනට දුන්නේ. මොකද ජේතවනාරාමේ ගඩොල් ටිකට පුළුවන් චන්ද්‍රය වටේ හරියට වට තුනක් යන්න. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේට වට තුනක් යන්නේ ගඩොල් ටිකට. අපි ගණනය කළා කියන්නේ තව බොහෝ දේවල් කියන්න තියෙනවා. ඒ තියෙන අතරේ ඔබේ ඒ දවන්ත වූ ප්‍රශ්නෙට දවන්ත වූ පිළිතුරක් තමයි අපිට දෙන්න වෙන්නේ මේ හෙලේ වශයෙන්. මේ ටික පොතට ගියා නම් ඔබ හිතන්න අපේ ධනුෂ්ක ලෝකයේ අති විශේෂ බලවත් රටවල් ෆින්ලන්ඩ් ඔස්ට්‍රියා ලෝකයේ දැන් හොඳම අධ්‍යාපනයේ තියෙන රටවල්නේ. ඔව්. ඒ රටවල් වල පුංචි දරුවන්ට නේද මහාචාර්ය මට්ටමේ ගුරුවරු දාන්නේ. නමුත් අපේ රටේ අති දවන්ත චරිත තිමිරි ගේම මරලා දානව නොවේද මේ පවතින පොඩි අයගේ අධ්‍යාපනය? අති දක්ෂය හඳුනාගන්නේ කොහොමද? මම උදාහරණයක් කියන්න. මෑත ලෝකයේ අති දැවැන්ත චරිතයක් තමයි බටහිර මේ මහා ඇලෙක්සැන්ඩර් රජුරුව. මහා ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ කුඩා කල, තරුණ කල, කුඩා කල ගුරුවරයා තමයි ඇරිස්ටෝටල්. බලන්න ඇරිස්ටෝටල්ගේ දර්ශනය සූක්ෂම දිහා බැලුවොත් මේ දරුවට කොච්චර කැවිලද කියලා. දවසක් ඇරිස්ටෝටල් බලාගෙන ඉන්නවා ඒ අතරේ හැංගිලා බලාගෙන ඉන්නවා අපේ ඇලෙක්සැන්ඩර් අවුරුදු 8යි වයස එතකොට වයස අවුරුදු 8යි එයාගේ තාත්තා ෆිලිප් නගින මහා අශ්වයෙක් පිට උඩ කර නොයඹු කප්පාදු නොකළ අශ්වයාගේ පිට නැගලා එයා කියන මට පුළුවන් ඕනේ අශ්වයෙක් මෙල්ල කරන්න දමණය කරන්න කියලා බැරි වෙනවා හමුදාව ඉහළ නිලධාරීන් උත්සාහ කරනවා ඒ අශ්වයාගේ පිට නැගලා මෙල්ල කරන්න බැරි වෙනවා දැන් පොඩි
අවුරුදු අටේ ඇලෙක්සැන්ඩර් ඇවිල්ලා කියනවා මට පුළුවන් මේක කරන්න කියලා මට පුළුවන් ඊපස්සේ තනින් ඔක්කොම hina වෙනවා නමුත් තාත්තා කියන හරි ඒ දෙන්න අතර ඔට්ටුවකුත් දා ගන්නවා ඇලෙක්සැන්ඩර් පුතයි පිලිප් තාත්තයි එතකොට ඔය අතරේ ඔලිම්පියා අම්මා බලන් ඉන්නවා විශ්වාසයෙන් අම්මා විශ්වාසයෙන් බලන් ඉන්නවා ඔබ දන්නවද ධනුෂ්ක මේ සූක්ෂම ඉගැන්වීම කොච්චර බලවත්ද කියලා මේ ඇලෙක්සැන්ඩර් කුමාරයා මොකද කරන්නේ එයා දකින්නවා මේ අශ්වයා ඉදිරියෙන් තවත් සෙවණැල්ලක් වැටිලා අශ්වයාගේම සෙවණැල්ල වැටිලා අශ්වයාගේම සෙවණැල්ලට අශ්වයා බය වෙලා එතකොට හිරු හිරුගෙන් වැටෙන ආලෝකෙන් අශ්වයාට වැටලා ඉදිරියේ සෙවණැල්ල වැටෙන්නේ හිමින් සරේ ඇලෙක්සැන්ඩර් කුමාරයා මොකද කරන්නේ හිමින් අශ්වයාව ආදරෙන් කතා කරලා හරෝ ගන්නවා හරෝලා සූර්යයා දෙහවට ගේනවා ගේන පස්සේ ආගේ ඉස්සර සෙවණැල්ලක් නැහැ නැගිටලා මෙල්ල කරනවා මම මේක දෙන්නේ අපේ රටේ අධ්‍යාපනයට අපේ විශ්ව මිත්‍ර මේ සිද්ධාර්ථ කුමාරයාණන් ඉගෙනගත්ත විදිහයි විශ්ව මිත්‍ර සංවාදයි ටික පොතට ආපු ගමන් අපි බලන් ඉදිද්දි වගකීමෙන් කියන්නේ බලන් ඉදින් නැගිටිනවා අපි ඕනේ ඔට්ටුවක් අපේ ප්‍රාණය අපේ ජීවිතේ උනත් ඔට්ටුවට අල්ලනවා මේ රටේ නැගිටින් පටන් ගන්නේ අන්නේ විමසන අධ්‍යාපනය අයන් අයින් කරන්න විමසන අධ්‍යාපනය විමසන ධ්‍යාපනය මේ රටට ගෙනාපු ගමන් 12ක් නෙමෙයි මතුවෙන්නේ 12000ක් පොළොවෙනුව හසනුයි හැමතැනින් මතුවෙනවා අඟහරුගෙ තින පිරමීඩිදම් මතුවෙනවා මතුවෙන්න දෙයක් නැහැ තියෙනවා සමහරුන් හංගනවා ඉතින් ඒ නිසා සියල්ල සත්‍ය මතුවෙනවා වේරම්බ වාතේ හංගලා තියෙන ආයුධ ටිකක් තාම සක්‍රියයි ඒ වගේම මේ ලෝකේට වටයක් ගහගෙන යන කිලෝමීටරයක් දිග මීටර් 100ක් පළල තවමත් හඳුනාගත නොහැකි බ්ලැක් නයිට් චන්ද්‍රිකාව කියලා නාමයේ තියෙන දේවල් තියෙනවා ඒ වගේම සමහර දොරවල් ඇරෙනවා මේ නියම ධ්‍යාපනයේන කොට සීගිරිය දොරවල් හතරක් ඇරෙන්න නියමිතයි ඒක අරගන්න ඕනේ වහලා තිබ්බ ඇති බෙල් මහත්තයාගේ දර්ශනයට අනුව ඇති ඔය ඒකින්න මේවා ඇරෙන්න ඕනේ කවුරුත් අරින කන්නේ මේ දැවැන්ත විදිහට මේක විශිෂ්ට ලෙස මේ අධ්‍යාපන අධ්‍යාක්‍රම ක්‍රමේ යන්න ඕනේ ඒකින්ද සර්ව මිත්‍ර විශ්ව මිත්‍ර මේ අධ්‍යාපන ක්‍රියාවලිය අපේ රටට ඕනේ ඒක කලේ අතීත කාලේ මහා ධන මුත්තා මහා ධන මුත්තා अध्यापन क्रमे नवत अवश्य ए अध्यापन क्रमे तुल किसी को गहगण आदरे करगण निष्पादने करगण तमंट अवश्य तमागे गिदर तुल तमागे वात्त तुल तमागे देशे तुल अपि हुमारु करगत नयवेच्च जाति अग्नि मेक नवत गेन्न पुलवा ස්ථීරවකිනා මේ අධ්‍යාපන ක්‍රමයෙන් ඕනේ අධ්‍යාපන ක්‍රමයෙන් ඕනේ හරි අධ්‍යාපනය ඒ තුල අනිවාර්යයෙන්ම අපේ ධනුෂ්ක විනාඩි 10ක් හෝ විනාඩි 5ක් හරි කමන්නේ අපේ දරුව උදේ 5යි එකට තමා අනාගතේ විය යුතු කළ යුතු දේවල් මනසෙන් විනාඩි 5කට දැකලා යන්න උදේ පාන්දර 5යි එකට මනසෙන් භාවනාවක් කරන තමන් අනාගතේ පත්විය යුතු විදිය ඒක වෙනව දකින්න මනසේ ඒ අනුව ගිහිල්ලා පාඩම් කරලා ඒ අනුව ගිහිල්ලා ඉස්කෝලේට පාසල්ට යන්න ඔබ වෙනස් වෙනවා නැවත කියනවා උදේට විනාඩි 5ක් 5යි එකට හැබැයි පහනක් පත්තු කළ බුදුහාඳුරන්ට 5යි එකට තමන් භාවනාවක් කරන්න ඒක තමන් අනාගතේ පත්විය යුතු தත්ත්වය විශිෂ්ටත්වය ඒකට අදිෂ්ඨාන කළා ශක්තිමත් වෙලා පාඩම් කරන්න ගන්න වරදින්නේ ධනුෂ්ක අපේ දායින තිබ්බ දේවල් උදේ 5යික කියන්නේ මොකද්ද බ්‍රහ්ම මුහූර්තය සියලු බුදුවරයන් වහන්සේලා බුදු වෙන වෙලාවල් ඔය 4:24 5:24 ඉතින් මේක වරදින්නේ නැහැ අපිට පරදින්න ඕනේ නැහැ දැන් ඇති මිහිර වුණා අපි නැගිටිනව ධනුෂ්ක ස්ථීරව නැගිටිනව මම හිතන්නේ දීපල් මහත්මයා මේ වැඩසටහන තුළ අපි බොහෝ සෙයින් කතා කරේ මේ හෙළේ පිපිදීම මේ රටේ පිපිදීම මේ රටේ සමහරක් වෙලාවට වෙන්නේ නැහැ රට කඩාගෙන වැටෙන ඔය රට නැගිටින්නේ නැහැ කියලා මේ රට දාලා කිය මිනිස්සුන්ට ඔබතුමා මේ ඒ හදවත් වලට සමහරක් වෙලාවට ආය ආමන්ත්‍රණය කරන්නේ මේක නැගිටිනවාමයි කියලා ඉතින් මේ සියලු දේවල් එක ගත්තට පස්සේ මේ හෙළය දැනුවත් කිරීම හෙළයට අවශ්‍ය දැනුම බෙදා දීම මේ හරහා නිකන් අලුත් විෂයක්ද අමුතු විෂයක්ද තිබ්බ විෂයක් අලුතෙන් ඇහෙනවද කියලා මට අහන්න හිතෙනවා ඔබතුමාගෙන් හෙළ විශ්ව මනෝවිද්‍යාව මේ විෂය අත්‍යවශ්‍යමද අපිට මේ විෂය අපිට ඉදිරියේදී ලැබෙනවද ඔබතුමා මේ ගැන සඳහනක් දෙන්න අපිට ඔබ පෙදනුස්ක දැන් ඔබේ දැවැන්ත උත්සාහයක් තමයි අපේ මේ යටගිය මහා තාක්ෂණය පුස්තකාලයක් ලෙසින් තක්ෂලාවක් ලෙසින් මේ දෑය දුවා දරුවන්ට
තාරුණ්‍යට වැඩිහිටියන්ට නැවත මතක් කරලා දීම එයින් ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලා සිටීම ඉතින් අපි කුමීරා ජාතික සංවිධානයේ වශයෙන් අපි ඔබත් සමග තාම ලිංගතුව සතුටින් වැඩ කරමින් ඉන්නේ ඉතින් ඒ විශ්වහිල මනෝවිද්‍යාව මේනකටත් අපි උගන්වමින් තියෙන්නේ මේ රටේ විතරක් නෙමේ අපි සූම් තාක්ෂණය ඔස්සේ මේ අපේ විශේෂයෙන්ම අපෙන් මේ රටින් විදේශ රටවලට ගියේ දුවා දරුවන් සිය ගණනක් අපිත් සමග අත්වල බැඳගෙන ඉගෙන ගන්නවා ඕන ඉතා හොඳ දියුණුවක් ඉදිරියට පැමිණීමක් ගෙවල් දොරවල් වල ඒ අපේක්ෂා කරමු දියුණුව ලබාගෙන ඉතින් අපි එයින් අපිට පුළුවන් ඉහළම ආකාරයෙන් දැනුවත් කිරීම ඒ දැනුම ලබා දීමට අපේ ධනුෂ්ක ඔබට අප තීරණය කළා ඒව ලබා දෙන්න ඉතින් මං හිතන්නේ ඒක ඊටාම සහයෝගී අවස්ථාවක් සරලවම කෙටිම කියනෝ නම් දැනට අපි ඉදිරියේදී කතා කළ යුතු ප්‍රමාණයක් තියාගෙන මොකද්ද මේ විශ්ව හෙළ මනෝවිද්‍යාව මට අහන්න තියෙන දීපල් මහත්තයා දැන් මනෝවිද්‍යාව කියව මොණ කෙනෙක් දන්නවා ඒක සමහරක් වෙලාවට මේ මනෝවිද්‍යාව බටහිරකරණයත් එක්ක නතු වෙලා මේ එහෙම එකක් මේකට මේ මුලට හෙළ එන්නේ කොහොමද හෙළේ තුල තිබ්බ මනෝවිද්‍යාව මොකද්ද මෙන්න මෙතනින් ගලවලා ගත්තට පස්සේ මේ හෙළ මනෝවිද්‍යාව විශේෂ වෙන්නේ කොහොමද අපි මෙහෙම බලමු අපේ දර්ශක අපේ සිද්ධාර්ථ කුමාරයාණන් කුඩාවදීදී එක්තරා අවස්ථාවකදී පුංචි දේවදත්ත කුමාරයා කිසියම් වූ පක්ෂයකට ඊතලෙන් විදිනවා. ඒ විද්දෙන් පස්සේ එයා ඊතලෙත් සමග පොළොවට වැටෙනවා. ඒ තැනට දුවන් එනවා අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා. එවිලා එයා කියනවා ඒ සමගම දුවන් එන දේවදත්තට කියනවා හා හා සතා මැරිලා නෑ මැරුණා නම් ඔබට අයිති මැරුණා නම් ඔබට අයිති තාම මැරිලා නෑ ඒ නිසා ඒ සතාට බෙහෙත් ගල්වලා සුව කර ගැනීම තව කෙනෙකුට අයිති ඒ මා විසින් ඉටු කරනවා මෙතන ඇති වෙනවා හරි ලස්සන සංවාදයක් දේවදත්ත කියාම සිටිනවා නෑ ඕක මටයි අයිති ඊට පස්සේ සිද්ධාර්ථ කුමාරයා කියනවා නෑ ඔබට අයිති මැරුණා නම් මෙයා මේ පණ අදිනවා ඒ නිසා එයා සුව කර ගැනීමට තව කෙනෙකුට අයිති තියෙනවා දැන් මේක විශ්ල ගන්න බැරි ඉඳ මේක යනවා රජවාසලේ එදා වගේ තියෙනවා ඔබ දන්නවා ඒ රජවාසලේ ඒ අමාත්‍ය මණ්ඩලයට නූණ ඇති බමුණන් ඉදිරියට ගෙනිනවා එතකොට ඒ නූණ ඇති බමුණන් තීරණයක් දෙනවා මේ සිද්ධාර්ථ කුමාරයා කියන දේ නිවැරදි ඒ කියන්නේ වේදනාවට පත් වෙලා ඉන්න නොමරෙච්ච කෙනෙක් ජීවිතේ දීලා බේරා ගැනීමට අබේදහණය දීම කියන එක නිවැරදි භාවයට පත් කරන උසාවියකින් තීරණයක් වගේ. දේවදත්ත දුවන දෙවිල්ලක්. අතන මම අපේ ධනුෂ්ක ඔබට කියන්නේ මෙන්න අපි හිතන් ඉන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා හරි ඔත්ෑයිනි ඒ වගේම පාඩු පැත්තකටලා හිටිය නිකන් අහිංසක චරිතයක් කියලා නෑ නෑ මෙන්න මග තර්කම කරනවා තර්කම කරනවා තමන්ගේ ගුරුවරයාත් සමග කොහොමද වෙන්නේ කීකි තර්ක කරන්නේ ඇයි අපි කියන කොහොමද කොහොමද ඇයි මේ කීකි ප්‍රශ්න කර කර ඉගෙන ගත්තේ එතකොට ඒ දැවැන්ත වූ ඒ මහා සංවාදය නැවත කරලියට එන්න ඕනේ එතකොට තමයි අපේ පුංචි දරුවන් නියම විදිහට ලෝකෙ දිහා බලන්නේ ගහක මල් එනකොට දරුවා ඒක අවබෝධ කරගන්නේ නැත්තම් මේ මල එන්නේ මෙන්න මේ හේතුව හින්දා මලේ ප්‍රයෝජන ඊළඟට ගෙඩියක් හට ගන්නවා බීජයක් හට ගන්නවා මේක ව්‍යාප්ත වෙනවා ආපහු බීජය පැලයක් වෙනවා මේ චක්‍ර ටික ඉගෙන ගන්න ඕනේ පුංචි අවදීදී ඒක චිත්‍රයෙන් මනසින් දකින්න ඕනේ ගහක් කොළක් දකින්න ඕනේ ගෙඩියක් ස්පර්ශ කරලා තියෙන්න ඕනේ එතකොට මේ සබහා ධර්මයට බද්ධ වෙලා ඉගෙන ගන්න ඕනේ සබහා ධර්මෙන් එළියේ නෙමේ දැන් සුනිල් එදිරිසිංහ කියනවා ගොයමක් පෑගුව නැති කට්ටිය මේ වේදිකාවේ රඟනවා කියලා ඇත්තේ ලස්සන ගීතයක් එතකොට අපිට මේ ප්‍රායෝගික දැන් අපි දකිනවා අපේ ධනුෂ්ක අපි පාසල් වල සමහරලාට උත්සවලට යනවා සිංහල අලුත් අවුරුද්ද ග්‍රවුන්ඩ් එකේ තියෙනවා తాවකාලිකව එදාට විතරක් සතුටක් ලබනවා ඊට පස්සේ හෙට නැහැ නෑ ඒක නෙමෙයි සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මේ සූර්යයත් එක්ක පිබිදීමක්
එතකොට මේ සූර්ය චන්ද්‍රයත් එක්ක මේ හෙලේ මේ දවැන්ත අධ්‍යාපනයක් තිබුණේ ඒ සියලුම දේවල් උදාහරණයක් ඇටියට අපි කෙනෙක්ව මැදි කරලා තව කට්ටියක් වටේ යනවා කියන්නේ අපේ දනුෂ්ක මේ සූර්යා මැදි කරලා පෘථිවිය වටේ ගිය ගමන. එතකොට සූර්යා වටේ පෘථිවිය ගියා කියලා කියන්නේ අපි අවුරුදු ලක්ෂ ගණන් තිස්සේ. එතකොට ගැලීලියෝ ගැලීලි ඒව හොයාගත්ත කියලා බටහිර මොකද කළේ? අන්ධ කරලා වස දීලා මරලා දැම්මා. එතකොට අපි අපේ දැවැන්ත වූ ඒ සාක්කි සහිත ගැඹුරු ධ්‍යාපන ක්‍රමය මේ ගහේ කොලේ ගෙඩිය පොත්තේ මේ දැවැන්ත විදිහට නැවතෙන්න ඕනේ. එතෙන්දී නවීන තාක්ෂණය අමතක කරනව නෙමෙයි. මොකද නවීන තාක්ෂණය කියන එකක් හැදුනේ මේ අපේ තාක්ෂණය හින්දා. එතකොට මේවා සමබර කරගෙන අපි හොඳටම දන්නවා අතීත දැවැන්ත ගුරුවරු නිතරම මේ දරුවන්ට කියන්නේ සබහාධර්මයේ පිරික්ෂපං සබහාධර්මයේ පිරික්ෂපං ඉරහඳ තාරකාදීහා බලපං එතකොට ගහ හැදෙන විදිහ බලපං ඒ ගහේ ගෙඩියනකොට බලපං මේවා කොහොමද මේ කාලෙත් අනුරූප වෙන්නේ උදාහරණයක් හැටියට අපි හිතමුකෝ ප්‍රසිද්ධ උණගහේ කතාව කියලා එතකොට ආච්චි පුංචි මේ සීයයි පුංචි දරුවයි උණ පඳුරකට වතුර දානවා පළවෙනි අවුරුද්දෙත් වතුර දානවා කෝ හැදෙන්නේ නැහනේ සීය මේක හැදෙන්නේ නැහනේ දෙවෙනි අවුරුද්දෙත් වතුර දානවා කෝ සීය මේක වෙනසක් නැහනේ එකම ප්‍රමාණයනේ තුන්වෙනි අවුරුද්දෙත් දානවා හතරවෙනි අවුරුද්දෙත් ඒ ගහේ ප්‍රමාණය ඔච්චරයි හැබැයි පස්වෙනි අවුරුද්දේ එක පාට ගහ අඩි 50කට විශාල වෙනවා එතකොට මේ දරුවා මේ ක්‍රමයේ දැක්කේ නැත්තම් මේ දැවැන්ත මූල බීජයක් මේ පොළවත් එක්ක බද්ධ වුණේ නැත්තම් උඩින් පල්ලෙන් ගියා නම් මොකද වෙන්නේ අපි ඉගෙන ගත්ත දෙයක් නැහැ අපි පොළවේ රඳවලා නැහැ අපි ස්පර්ශ වෙලා නැහැ එහෙනම් අපිට තවමත් අවස්ථාවක් තියෙනවද මොකද මේ දරුවෝ සමහරලාට අම්මලා තාත්තලා කෑ ගහනවා එක්ක ෆෝන් එකේ කියලා එක්ක වැරදි පුරුද්දකට ගිහිල්ලා කියලා අපේ දනුෂ්ක හොයාගෙන ගියාම මේ ෆෝන් එකේ ඉන දරුවට එයාගේ සසර පුරුදු තිනෝ ඉතා ගැඹුරු නවෝත්පාදනය කළා ඒ නවෝත්පාදනයේට මේ ලෝකේට තවමත් හැමදේම නිෂ්පාදනයලා නැහැ තව බොහෝ දේවල් නිෂ්පාදනය කරන්න තියෙනවා අර ෆෝන් එකේ ඉන දරුවා ත බනින් නැතුව ඒ ෆෝන් එක තුලින්ම සමහරලාට එයාට යම් නිෂ්පාදන ක්‍රියාවලිය යොමු කරන්න පුළුවන් සමහරට හොඳ ගේම් එකක් හදන්න පුළුවන් සමහරට ස්පීඩ් ෆෝන් එකක් හදන්න පුළුවන් ඒ දරුවාව සූක්ෂම යොදන්න ඕනේ යොදන අතරේ තමන්ගේ පාසල් ක්‍රියාවලිය හිමින්සරේ කරන්න ඕනේ හැබැයි දැන් කරන්නේ කපාට කඩාපාත් වෙන එක එහෙම බෑ මොකද දැන් මොළ නැව් පිටින් දරුවෝ උපදින්නේ මේ කාලෙට මේ කාලේ හරි විශේෂයි 2012 2032 මේ අවුරුදු 20 දවැන්ත චින්තන විප්ලවයක් තියෙන කාලේ ඒකින්ද දරුවොත් එක්ක වැඩ කරනකොට ඒ දරුවා කියන දෙයට හොඳට ඇහුම්කන් දෙන්න ඒ දරුවා නව දෙයක් හොයාගන්න බලන් ඉන්නවා නම් එයා පවතින රාම එක ගැටෙනවා උදාහරණයක් අපේ දනුෂ්ක අපි හිතමුකෝ පුංචි දරුවෙක් ඔන්න අඬනවා කියලා පුංචි දරුවෙක් අඬන සාමාන්‍ය සංසිද්ධිය. හැබැයි අපි ෆෝන් එක දෙනවා වෙනුවට අතට ඒ පුංචි දරුවට. අපි දරුණ එළවිලි ගීතයක් හරිම විදිහට තාලෙට කියනවා මේ විශ්වයත් එක්ක සුසර වෙන්න. ඉට්ස් එහෙම කරලා ඉවරලා යව පොඩ්ඩක් එළියට එක්කන් එනවා. ඇවිල්ලා මේ පෙන්නනවා අර ඉස්සර අපේ වැඩිහිටියෝ කරලා තිනවා වගේ මේ පෙන්නනවා මේ සුළඟ, මේ ගහකොළ. මේවා පෙන්නනකොට යා විමසිලිමත් බලනවා. මොකද හැමතිස්සෙම ඉන්නේ බිත්ති හතර කොටු වෙලා. බිත්ති හතරක කොටු වෙලා ඉන්න කෙනෙක්ගේ නවෝත්පාදන හැකියාව නෙමෙයි යාගේ සෛල මැරෙනවා ඇතුලේ. අසාමාන්‍ය විදිහට ඊපස්සේ යා වෙන වෙන රෝග වලට යනවා. ඒක නිසා මේ බිත්ති හතරෙන් එළියට ගේන්න ඕනේ. ගෙනල්ලා මේක ලෝකේ පෙන්වන්න ඕනේ විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල ඖෂධ වෙනක් ඕනේ අපේ දනුෂ්ක ඒ ගහ කොළ ඒ වැල හැදෙන හැටි දකින්න ඕනේ ඒවා දවස ගානේ චිත්‍රයට පුළුවන් විනාඩි දෙකයි යන්නේ චිත්‍රයට ඇඳලා පාට කරලා යනවනම් ඒ අනිත් දවසෙත් මේක වෙනස දකින්නවා එතකොට යාට ඒ ඇති වෙන්නේ අතිවිශාල ඉවසීමක් ඒ ඉවසීම තුල යාට අධ්‍යාපනයේ මහා විශාල ලෙස වැඩෙනවා දනුෂ්ක. ඉතින් මේ තව ඉතාම සුළු දේවල් ටිකක් මේ කිව්වේ. ඒ වගේම අපේ දනුෂ්ක අපි මේ දරුවෝ හැම විටම එකයි යන්න ඕනේ ප්‍රදර්ශන වලට. විද්‍යාත්මක ප්‍රදර්ශන වලට.
විශ්වවිද්‍යාලයෙන් පුළුවන් පාසල්වල එන්න පුළුවන් ඒක විද්‍යාත්මකද සරුංගල් තරඟයක්ද කමන්නේ මේ සරුංගලේ වුණත් හදන විවිධ ආකාරයන් මේ දරුව දකින්න ඕනේ මෝටර් සයිකලෙ වෙන්න පුළුවන් හැම දෙයක්ම දකින්න ඕනේ මේව හදන විදිය විශේෂයෙන්ම ගුවන් යාන තාක්ෂණය ප්‍රදර්ශන තියෙනවා යන්න ඕනේ මේ හැම ප්‍රදර්ශනයකට යන්න ඕනේ ඒ වගේම පුංචි දරුව Tamanට වඩා වැඩිමල් දේ අය කරන දෙයක් දකින්න ඕනේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අන්න එතකොට හරිම දෙයක් ඇඟ ඇතුළට යනවා මේ ලෝකේ බොහෝ අය විද්‍යාඥෝ බිහි වෙලා තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය දේවල් දැකලා ඒ ඔස්සේ සිත මෙහෙवला එහෙනම් මේකට අවස්ථාව දෙන්න ඔන්න ඔය සරලව කෙටියෙන් කිව්වේ මේ තත්ත්වේ පුංචි දරුවන්ට මහා දැවැන්ත අභියෝගයක් තියෙන මේ කාලේ අපේ යෞවනයට තියෙනවා අපේ විශ්ව හෙළ මනෝවිද්‍යාව කියන්නේ කෙටියෙන්ම අනාගතය උගන්වන්න බලාපොරොත්තු වෙන කෙටියෙන්ම ඔබේ මෙහෙවර කුමක්ද ඔබ කවුද කියලා ඔබ විමසා බලනකොට පොඩ නිවිහන හිල්ලේ ඔබට දොස් කියන කවුරුත් නැහැ ඔබට ආදරය කරන බොහෝ අය ඉන්නවා ඔබ මේ විශ්වයට ඇවිල්ලා තියෙන්නේ මේ පොළොවට ඇවිල්ලා තියෙන ඔබ විද්‍යාඥයෙක් ලෙස හැකියාවන් විශාල ප්‍රමාණයක් තියාගෙන ඒකින්ද ආදරණීය දුවේ පුතේ ඔබේ හැකියාව ඔබ සොයා ගන්න ඔබේ සිත මෙහෙවල ඔබේ සිත හොයා ගන්න ඔබේ සිත මෙහෙවල ඔබේ සිතේ හැඟීම් හොයා ගන්න බලාපොරොත්තු හොයා ගන්න ඔබට පුළුවන් ඔබ ජය ගන්නවා ඔබේ ජය ගැනීමට මේ දේශයක තාලය වෙනස් වෙන ඔබට අනු ඉදිරියේදී ඔබ ඉල්ලන විදිහ අනුව ඒ වගේම ඔබට දැවැන්ත පිටුපස මහා යෝධ පුස්තකාල විශාල ප්‍රමාණයක් තියෙනවා දැනුම් ගබඩාවල් වශයෙන් ඒවා පාවිච්චි කරන්න ඔබට අයිති ඔබත් මේ රටේ දරුවෙක් ඒක නිසා ආදරය කරුණාව වැළඳ ගැනීම තුල ඔබ අසරණ වෙන්න ඉඩ දෙන්නේ නැහැ මෙතන සිට ඊට පස්සේ වැඩි හිටි ඔබට තියෙනවා මේ විශ්වහෙළ මනෝවිද්‍යාව තුල පළමුව නිවීම ගිහියෙකු ලෙස නිවෙන ඔබ ගිහියෙකු ලෙස ඔබ නිවෙන්නේ කොහොමද කියලා කියනවනම් ඔබට ඒත් තියෙනවා මේ දකුණු අතේ ඔබ මහා බුදු පියාණන් වහන්සේගේ මහා දැවැන්ද දර්ශනේ තියෙනවා ඔබට වම් අතේ මේ ඉතිහාසයේ කොහොමද ඒවා ක්‍රියාත්මක කළේ කියලා ඒ දැවැන්ත දැනුම තියෙනවා මේ සියල්ල එකතු කරගෙන පස්සේ ඔබට පුළුවන් ඒවා නිවැරදිව ප්‍රායෝගිකව යොදාගෙන පරීක්ෂණය ඔබම වෙන්න පරීක්ෂණාගාරය ඔබේ ගෙදර කරගන්න ඒක නිසා අපි ඒ සුවිශේෂී ඉගෙනීම් ක්‍රියාවලියට අනාගතයේදී පැමිණෙනවා වරදින්නේ නැහැ කාටවත් පරදින්නේ නැහැ පරදින දෙන්නෙත් නැහැ මේ සියල්ලෝම මේ විශ්වය සමග එකිනෙක ගැට ගැහිච්ච ඒකීය වන්නස් අපි ඔක්කොම එක්කෙනෙක් බවට පත්වීමේ දයාව කරුණාව ආදරේ පිරිච්ච ඔබ එක මම දෙක කියන මහා දැවැන්ත දර්ශනයෙන් අපි ගැට ගැහිලා ඉන්නවා ඒ ගැට ගැහිලා ඉන්නකොට අපි සියලු දෙනාම එකිනෙකාට එන්ටැගල් වෙනවා එතකොට අපි සියලු දෙනා එකිනෙකාව හඳුනා ගන්නවා ආදරය කරන්න ගන්නවා එකෙට වැටෙන්න දෙන්නේ නැහැ එහෙනම් මේ සුවිශේෂී දැවැන්ත අවදිවීම දර්ශනය මේ රටේ ගැළවීම බවට පත් වෙනවා ඒකාන්තයි අපි ඔක්කොම එක ලස්සන නිවි සැනසෙන හදවතට පන්සල ගේන දැවැන්ත දර්ශනයකට අපි යමු අපි පුළුවන් තරම් අබේ දහණය දෙමු අපි පුළුවන් තරම් අනිකාට උදව් වෙමු කිසිම කෙනෙක්ට වැටෙන්න දෙන්න එපා පාරේ හෝන් ගහන එක අපි හැකි තාක් නවත්තමු පාරේ අසරණ වෙලා ඉන්න අයට උදව් වෙමු සතාට සිව්පාට උදව් වෙන ලස්සන තාරුණ්‍යයක් නැගිටිනවා ඒවට අපි තවදුරට උදව් වෙමු ලස්සනට අපේ පරිසර තියාගමු ගෙදර ලස්සන කරගමු ඔබ ලස්සන වටිනා මිනිසෙක් වශයෙන් මේ ලංකා පොළොව තලට ආවේ අපි එය වර්ධනය කළා අපි යමු අපේ මේ රට ගලවා ගැනීමේ මහා දැවැන්ත චින්තන විප්ලවයට යමු කියලා ආරාධනා කරනවා මේ වැඩසටහන ගත්තට පස්සේ අර අනාගතය ගැන එක්තරා විදිහකට මේ ලියවිච්ච කතාවක් වගේ ලියවිච්ච පොතක් වගේ හැබැයි ඔබ සම්පූර්ණයෙන් වැඩසටහන බලන්න කියලා ආරාධනා කරනවා බොහෝ කරුණු කාරණා දැනුමට අවශ්‍ය වෙන බොහෝ දේවල් වගේම මනෝවිද්‍යානුකූලව බොහෝ කරුණු කාරණා රාශියක් අන්තර්ගතයි අවසාන වශයෙන් ඔබතුමාට රටේ ලෝකෙ වැඩසටහන බලන්න මේ වැඩසටහන බලාපොරොත්තු වෙන්න ඉන්න මේ සියලු දෙනාට මොන වගේ පණිවිඩයක් ලබා දෙන්න තියෙන්නේ හොඳයි ධනුෂ්ක අපි වැඩසටහනක් පටන් ගන්නෙ සතුටේ मैदत सतुटे
ඉවර වෙන්නේ සතුටේ මොන තරම් ලස්සන දර්ශනයක්ද දනුෂ්ක අපි කාටද බැන්නේ කාටවත් බැන්නේ නැහැ අපි විවේචනය බිඳුව කරපු જાතියක් බවට පත් වෙන්න ඕනේ ඒ වගේම අනිකා එක කරගන්න ඕනේ අපි දෙවණිය වෙන්න ඕනේ මේ බෝසත් සමාජේ නැවත ගේන්න ඕනේ ඒක නිසා අර අපි වැල්ලවාය හරහ මොනරාගලට ගියාම ඒ උතුම් වූ මාලිගාවිල බෝසත් පිළිමය නැවත පණ දෙන්න ඕනේ ඒ බෝසත් දර්ශනය උනේ ඒ වගේ මාතර වැලිගම ඒ උතුම් වූ බෝසත් පිළිමයට තැන දෙන්න ඕනේ ඒ වගේ බෝසත් පිළිම වහන්සලා වැඩ ඉන කැලණියේ ඉඳන්ම මෙමුළු රටේම ඒ බෝසත් පිළිම වහන්සේලාට තැන දෙන්න ඕනේ මොකද අද ඉල් පොහොය බෝසතාණන් වහන්සේට නියත විවරණ දුන්නේ දවස අනාගත මෛත්‍රී බුදුහාඳුරන්ට ඒ නිසා ඒ දවස හැමදාම සිහියට ගන්න එහෙනම් ඔබටත් අපි මේ රටේ නාමයෙන් අපි ආදරයෙන් ආශිර්වාද කරනවා කාලේ උදා වෙලා අපෙන් රටට මොනවද වෙන්න ඕනේ මේ උතුම් රටට අපේ උපතයි විපතයි මැද්දේ හිස් වෙන්න බෑ ඒ සාරවත් වෙන්න ඕනේ මේ ගෙවෙන්නේ කාලය නෙමෙයි මේ ගෙවෙන්නේ ජීවිතයයි මේ ජීවිතයට අපි ආදරේ ගෞරවේ කරමින් අනිකාට ආදරේ ගෞරවේ කරමින් පළමුව අපේ සෛල ට්‍රිලියන 36කින් අපේ සෛල ට්‍රිලියන 36කින් මනුස්ස ශරීරයක් පිරිමියෙක් හැදෙන්නේ ගැහැණියක් ට්‍රිලියන 28කින් හැදෙන්නේ එක සෛලයක් කියන්නේ රටක් වශයෙන් ගත්තොත් එක ගයක් එක ගේ ගානේ හැදුනොත් අපේ ගෙදර දැන් නිවිච්ච සනසිච්ච ගයක් අපේ ගෙදර ආදරයෙන් වෙලෙන ගයක් එකිනෙකාට ඇහුම්කන් දෙන දෙයක් ඇහුම්කන් දෙන ගයක් මොනතරම් සතුටද ගෙදර ඕනෙම දෙයකදී ඔබ එක මම දෙක කියන සංකල්පය ආපුවම මේ ගෙදර පන්සලක් නේද ඉතින් මේ අද වැනි විශේෂ දවසක අපේ නැගිටීම ස්ථිර වෙනවා අපේ නැගිටීම තහවුරු වෙනවා අපි අපිටම ආදරය කරන්න ගන්නවා අපෙන් ආදරේ පලා ගිහිල්ලා තිබ්බේ ඒක නිසා දැන් නැවතත් නියම මාර්ගයට මේ හෙළ දේශය මේ බුද්ධ දේශය රාවණ දේශය වැටෙනවා අද ඔබේ හැරවුම් දේශය අද ඔබේ හැරවුම් ලක්ෂය බවට පත් කරන්න සතුටේ ඒ වගේම අවබෝධේ ඔබ තරම් බුද්ධිමතෙක් මේ ලෝකේ නෑ ඔබ තරම් දක්ෂයෙක් මේ ලෝකේ නෑ ඔබ තරම් වාසනාවන්තයෙක් නෑ මේ මනුෂ්‍ය ආත්මය ලැබුව ඔබ මේ ලංකාවට මේ දේශයට මේ ලෝකයට මහා සම්පතක් එහෙනම් අපි ඒකාබද්ධව එකිනෙකාට සම්බන්ධ වෙලා ඔක්කොම එක්කෙනෙක් කියලා හිතාගෙන වැඩ කරමු ගෞරව කරමු ඔබත් මමමයි මමත් ඔබමයි නැවතවතාවක් මතක් කරනවා මේ වැඩසටහන සම්පූර්ණයෙන් නරඹන්න වැඩසටහන බැලුවනම් ඔබ තවත් කෙනෙක්ට බලන්න මේ වැඩසටහන ෂෙයා කරන්න ඔබේ වටිනා අදහස අපිට දක්වන්න මේ වගේ තවත් රට ජාතිය නගා සිටවන රට ජාතිය දැනුවත් කරන දැවැන්ත වැඩසටහන් තුළින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට අපි සමගන්නවා වේන ස්තුතිවන්ත රබුතුමාට අයිබෝවන් අයිබෝවන් අපේ දනුෂ්ක